මගේ අරමුණ වෙලා තියෙන්නේ බුදුහාමුදුරෝ ඒ තහවුරු කරනවට වඩා අපේ රටේ වටිනාකම මිනිස්සු අතරට ගෙනියන්න. මුචලින්දයා සිටි රාජා රාජායතනයට බොහොමඩ සිට දුර ප්‍රමාණය කියලා දවුල් ශබ්ද ප්‍රමාණය කියලා. ඒ කියන්නේ මුහුදෙන් වඩ වෙච්ච මේ මුළු භූමි භාගයටම ලංකාව කියන්න පටන් ගත්තට පස්සේ තමයි මේ රට ඇතුලේ තිබ්බ අර ජනපද ඊට පස්සේ නගර පිළිබඳව තිබ්බ අවබෝධය මිනිස්සුන්ට නැති වෙලා තියෙන. ඒක හින්දාම තමයි මිනිස්සු ජම්බුද්දීපේ ඉන්දියාව කියන තැනට දාලා ලංකාදීපේ මේ රට කියලා ගන්න අරන් තියෙන්නේ. හැබැයි ඔතන තව දෙයක් තියෙනවා. සමන්ගල, පියංගල, නජ්ජංගල, බුද්ධංගල ඔහොමම කීක අම්පාර දිස්ත්‍රික්කෙම ආරාම පද්ධතියක් තියෙනවා. සිරිපතුල් හැමතැනකම තියෙනවා. ඉදි කරපු චෛත්‍ය හම්බෙනවා. නීලගිරියෙන් විතරක් අපිට හම්බෙනවා කරුණු 200 ගණන් තියෙන බුදුන්ගේ ධාතු තියෙන අගසෞදෙනමගේ ධාතු තියෙන අපිට ඇහැට පේන්න නටබුන් අද හම්බෙනවා. හරි අයිබෝවන් හැමදෙනාටම සුබ දවසක් වේවා සත්‍යාවීලොක් YouTube නාලිකාවට අපි අද අලුත් අමුත්තෙක් හඳුන්වා දෙනවා සමහර අයට නම් ඔහු අමුත්තෙක් නෙමෙයි ඉතාම වැදගත් ශාස්ත්‍රීය මෙහෙවරක් කරන තරුණෙක් නවින් ජනිත් හර්ෂ ඔබ හැමෝම මම හිත බොහෝ දෙනෙක් දන්න යථාර්ථ නාලිකාවේ මෙහෙවන්න අයිබෝන් ජනිත් අයිබෝන් ඔබ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ඔබේ ප්‍රස්තුත විෂය තමයි මේ බුදුරජාන් වහන්සේ පිදුනේ මෙහෙ කියන එක තහවුරු කරන එක තමයි ඔබේ අරමුණනේ ප්‍රධාන වශයෙන් මම දන්න විදියට මගේ අරමුණ වෙලා තියෙන්නේ බුදුහාමුදුරෝ ඒ තහවුරු කරනවට වඩා අපේ රටේ වටිනාකම මිනිස්සු අතරට ගෙනියන්න ඒ කියන්නේ දේශප්‍රේමී කිරීම ඔව් ඒ ටික ගෙනියන්න තමයි මගේ මූලික අරමුණ ඔව් මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක නෙමෙයි මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබ තරුණෙක් දැන් ගොඩාක් වෙලාවට අපි දන්නවා ලංකාවේ තරුණේ YouTube නාලිකා ගොඩක් කරන හැබැයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ ගැලරිය තමයි ආමන්ත්‍රණය කරන්නේ කියන මොකක් හරි අපි ඒක කුණුරහම කියන්න ඕනේ ඒක එහෙම නෙමෙයි ඒක සමහර මිනිසුන්ගේ විතර සමට්ටම් තියෙනවානේ ජනප්‍රිය දෙයක් කරනවා වෙනුවට ඇයි තරුණෙක් වෙන ඔබ මේ මේ ආගම ධර්මයේ හෝ මේ මේ ඒ වගේ ටිකක් ගැඹුරු විෂයක් තෝරගන්නේ ඔබේ නාලිකාව කරන්නේ අතන මෙහෙමයි විෂය කියලා කියන්නේ මේක මම අධ්‍යයන ඒ කියන්නේ ඉගෙනගත්තු විෂය නෙමෙයි ඒ කියන්නේ අපි හැමෝම බෞද්ධයෝනේ අපි හැමෝම මේ රටේ මිනිස්සු එතකොට මේ කතාව හොයාගෙන යනකොට ඉන්දික මහත්මයා අපිට පේන්න තියෙනවා නම් කරුණු කාරණා ටිකක් අපේ මිනිස්සු ඉන්නේ ලොකු අතරමං වීමක කියලා මිනිස්සු ඉගෙනගෙන තියෙන වැරදි දේවල් බුදුදහම ඉතිහාසයේ කියලා අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා නම් ඒ දන්න දේ සමාජගත කරන එක දන්න දේ අපේ රටේ අපේ මිනිස්සුන්ට තවත් පැහැදිලි කරන එක මං හිතන්නේ ඊට වඩා වටිනාකමක් තියෙනවා කියලා මිනිස්සෙක් වෙලා ඉපදලා අපිට කරන්න පුළුවන් ජනිතගේ වයස කීයදෙන් කම නැද ඔහුට අන්න බලන්න අපි යොත් බද්‍රේ වුණේ ඉන්නේ කියලා නේ. ඔව් එහෙම කිව්වා. හරි. නෑ මට කියන්න පුළුවන් ඒක මාසෙ මට අවුරුදු 31යි වයස. 31යි. ඔව්. 31ත් එක්ක මං හිතන්නේ අපි ඔබ ඔබේ මතේ මම පිළිගන්නවද නැද්ද කියන අපි වෙනම කතා කරමු. හැබැයි මම අගය කරනවා ඔබ මේ කරන්න උත්සාහ කරන ශාස්ත්‍රීය වැඩේ. හරි. දැන් යලිත් මේ ජනිත් ඔයා මේ ඇතුළු කණ්ඩායම කියන ප්‍රධාන වශයෙන් ඉස්සරින්දන් කියපු එකක් තමයි මේ අපි එක මැදදෙමු. පුස්කොළ පොත් ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. ඊට කලින් දැන් ඔයා කියනවනේ බුදුරජාන් වහන්සේ මේ අපේ මේ දූපත ඇතුළේ ඉපදුනේ කියලා. මේක දූපතනේ වර්ග කිලෝමීටර් 65600 මම කියන්නේ මේ රට ඇතුලේ තමයි ජම්බුද්වීපය. හරි හරි මේ රට දූපතක් නේ. ඒක ඔයා පිළිගන්නවනේ. පිළිගන්නවා. වර්ග කිල 65000 දැන් 610 හෝ 525 හැබැයි ඊට ටිකක් ලොකු වෙදී ඕන නම් ওই කාලේ. ඔව්. මේ පොඩි දූපත බුදුරජාණන් වහන්සේ වගේ මේ සමස්ත විශ්වයට ආමන්ත්‍රණය කරන ශාස්ත්‍රූවරයෙක්ට උපදින පොඩි වැඩි නැද්ද? ඔන්න උතනම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ මිනිස්සු ඉන්නවා මේ උගන්නපු විෂය නිර්දේශ එක්ක ලොකු අවමානයක හීනමානයක අපේ මිනිස්සු ඉන්නවා මිනිස්සු හිතනවා අර සොළොස් මහ ජනපද කියනකොට මිනිස්සු හිතන්නේ මේ සොළොස් මහ ජනපද තියෙන්නේ අර ඉන්දියාව වගේ ලොකු භූමි භාගයක් කියලා. හරිද? එතකොට ඔබතුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහන්නම්. අද හිතන්නකෝ අපි මෙච්චර තාක්ෂණය තිබිලා අපි දැන් මේ ඉන්නේ කොළඹ. අපි දැන් දන්නවද යාපනය පැත්තේ මොකද වෙන්නේ? අම්පාර පැත්තේ මොකද වෙන්නේ? දකුණේ මොකද වෙන්නේ? එතකොට යන්න වාහන මේ අද තියෙන තාක්ෂණයට උණු තිබ්බද? එතකොට මේ එක එක පැතිවල මේ රටේ එක එක රජවරු ඉදලා තිනවා. හැබැයි අපි හැම වෙලේම අපි හිතන්නේ අපිට උගන්වලා තියෙන ඉතිහාසය තුල මේ මුළු ඒ කියන්නේ මුහුදෙන් වඩ වෙච්ච මේ මුළු භූමි භාගයටම ලංකාව කියන්න පටන් ගත්තට පස්සේ තමයි මේ රට ඇතුලේ තිබ්බ අර ජනපද ඊට පස්සේ නගර පිළිබඳව තිබ්බ අවබෝධය මිනිස්සුන්ට නැති වෙලා තියෙන. ඒක හින්දාම තමයි මිනිස්සු ජම්බුද්දීපේ ඉන්දියාව කියන තැනට දාලා ලංකාදීපේ මේ රට කියලා ගන්න අරන් තියෙන්නේ. හැබැයි ඔතන තව දෙයක් තියෙනවා. ඔබතුමා අපේ රටේ තිබ්බ පුස්කොළ පොත්පත් හොඳට අධ්‍යයනය කරොත්, කඩේම් පොත්පත් අධ්‍යයනය කරොත්, ඒ වගේ ඇතුලේ තියෙනවා මේ රට ඇතුලේ තිබ්බ නුවරවල් දසදහස් ගණනේ. දැන් අපි අපි බොහොම වර්තමානයේ ගත්තොත් රූණු පීටි මායා කියලා බෙදෙනවා. උඩ රට පහතරට ඔහොම කියලා බෙදෙනවා. නුවරවල් බෙදෙනවා. එතකොට මේ රට ඇතුලේ තමයි සත්‍යදුන් කෝරළේ වගේ බෙදෙනවා. එතකොට නාගදීප මේ රටේ තියෙන අපි යාපනය ගත්තා නාගදීපයක් තියෙනවා. උරුමේ මයංගනේ ගත්තා නාගදීප තියෙනවා. තව නාග කියන මේ නාගල ඔය වගේ විශාල වශයෙන් දෙනවා. ඊට පස්සේ නගර කියලා ඇත්තම හඳුන්වන්නේ මේ නාග ගෝත්‍රිකයන් හිටපු මේ භූමි ප්‍රදේශ. එතකොට ඔය විදිහට බැලුවාම ප්‍රශ්නේ තියෙන්නේ
උගන්වලා තියෙන වැරදි විෂය නිර්දේශයෙන් හින්දා දීලා තියෙන අදහස වැරදි හින්දා අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මෙන්න මේ පුංචි රටේ බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන් ද කියලා. මම ඔබතුමාට එක දෙයක් මේ පටන් ගන්නමත් එක්කම කියන්නම්. ලෝකේ ඕනෑම තැනක බුද්ධිමතුන් බිහි වෙන්න පුළුවන් බුද්ධිමත් බවින් පූර්ණ වූ මිනිස්සු බිහි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්ත බවින් පූර්ණ වූ මිනිස්සු බිහි වෙන එකම භූමිය මේ ජම්බුද්දීපය හේතුව වෙන්නේ මේ රටේ විතරයි අරහතුන් වහන්සේ නමක් බුදු කෙනෙක් පහළ වෙන එකම දීපේ පීඩා තියෙන. ඕක අර මේ මේ ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ අපේ අම්මා ලෝකේ හොඳම අම්මා කියලා අපි නේ අම්මගෙන උඩත් අර දරුවෙක් හරි වටනේ මොන මට්ටමේ හිටියා. ඒ වගේ අපේ මේ රට ගැන තියෙන දේශප්‍රේම තියෙන ඉමෝෂනල් කතාවක් නෙමෙයි ලෝක. හරි. භාවාතිශය කතාවක් නෙමෙයි මේ. ඔව්. ඒක පළවෙනියෙන්ම අංක එකට තියෙන උන අපේ රට ගැන අපිට ගරුත්වයක් තියෙන්න ඕනේ. අපේ රට ගැන අපිට මම ආදරයක් කියලා කියන්නේ අපේ රටේ වටිනාකම් අපි දැනගන්න ඕනේ. ඒක එකක් වෙන්න පුළුවන් ඔබතුමා කියපු ওই හැගීම් බර වීමට එන කතාව. හැබැයි කරුණු හොයාගෙන යනකොට සාධක මතු වෙනවා නම් මේ රටේ ඉපදුණු මිනිස්සු අපි ගත්තොත් බුදු පියාණන් වහන්සේ විතර නෙමෙයි බුද්ධ ශ්‍රාවකයන් ගත්තොත් අගසෞදෙනම ආනන්ද මහා තෙරුන් වහන්සේ සරොත් මූලන් තෙරුන් වහන්සේ ඊට පස්සේ පටාචාරා විශාකා බිම්බිසාර කොසල් ඔය සියලුම දෙනා ඇතුළත් ඒ බුද්ධ ශ්‍රාවකෙන්නේ රජවරු බුදු පියාණන් වහන්සේ උපන්නේ මේ අපේම මුතුන් මිත්තු කියලා අපිට කතා කරන්න සාධක මෙච්චර මතු වෙනවා නම් අපිට කැක්කුමක් එන්නේ නැද්ද මේ සියලු දෙනා ඉන්දියාව කියලා කියනකොට හරි මම සාධක කියන වාගෙන් අහනවා සහ මට ඒක තියෙන ප්‍රශ්නත් මම අහනවා දැන් ඔයාලා දිගින් දිගටම කිව්වනේ මේ මේ පුස්කොළ පොත් තියෙනවා ඉංග්‍රීසි කෞතුකාගාරය කියලා දැන් ඒවා ගෙන්නලා තියෙනවද ඒවගෙන ඔයාලා මොන හරි විස්තර තියෙනවද දැන් ඔයාලා දිගටම කියන්නේ මේ 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 කියන්නේ මේ සත්‍ය ඉතිහාසයේ ලියවෙච්ච පුස්කොළ පොත් තියෙනවා ඒවා සුද්ධෝ ගෙනිච්චා කියලානේ කියන්නේ ඉතින්ගේ මෙහෙමයි දැන් අපි මම පැහැදිලිව කියන්න බෑ මම ඇවිල්ලා මේ ඉතිහාස කතාව මේ දහම හොයාගෙන යන්න ඕනේ කියලා මට එක තැනකදී හිතෙනවා අපි ඔක්කොම මිනිස්සුනේ එක තැනකදී මට හිතෙන අවස්ථාවේදී මම මම ලොකුවට මේ බනහපු කෙනෙක් නෙමෙයි ලොකුවට මේ ඉතිහාසය අධ්‍යයනය කරපු කෙනෙකුත් නෙමෙයි හැබැයි එතකොට යම් තැනකදී මට හම් වෙනවා මීවර පලානේ සිරි ධම්මාලංකාර කියන ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ දහම ඇහුවට පස්සේ උන්වහන්සේ කරන දේශනාවල ඉතිහාසයත් අන්තර්ගත වෙලා තියෙනවා දහම කියන්නේ මොකද්ද කියන එකත් උන්වහන්සේ පැහැදිලි කරනවා එතකොට මේ සියල්ලම හොයාගෙන යනකොට තමයි මට හිතෙන්නේ මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා අපේ මිනිස්සු මේ තේරුම් අරගෙන තියෙන ක්‍රමයේ පිළිබඳව ඒකත් ඔස්සේ තමයි හොයාගෙන යන්නේ එතකොට අපි අපේ රටේ කතා කරන ඔබතුමා දන්නව ඇතිනේ විවිධ විද්වතුන් කතා කරනවා අපේ රටේ ලියවෙච්ච පුස්කොළ පොත්පත් තියෙන රටෙන් බැහැරව කියලා මාධ්‍ය ආයතනවල කතා කරනවා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතා කරා ඔබතුමා දන්නව ඇති පාර්ලිමේන්තුවේ කතා කරා මන්ත්‍රීවරු ඇමතිවරු පුස්කොළ පොත්පත් තියෙන අපේ රටෙන් බැහැරව එංගලන්තේ කියලා ස්වාමින් වහන්සේලා කතා කරනවා දැන් මගේ අතේ මේ පෙන්නන්නේ බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොත්පත්වල නාමාවලිය එතකොට මේ ඔබතුමාගේ නාලිකාව බලන පිරිසට පේනවා ඇති මේ එකෙන් එකට තියෙන්නේ මේ පුස්කොළ පොත්පත්වල නම් එතකොට බලන්නකො පිටු කීයක් තියෙනවද කියලා මේ වගේ නම් විතරක් ඔය නම් විතරක් මේ ඩිරෙක්ටර් යන්නේ ඔව් මෙතන තියෙනවා බුද්ධ ඉතිහාසයද දහමද සූත්‍ර දේශනාද වේදකම් අපේ ගොවිතැන සටන් කළ මෙහෙම කියොත් අපේ ජ්‍යොතිෂය ජ්‍යොතිෂය විශේෂ ජ්‍යොතිෂය ඒවා සියල්ලම තියෙනවා එතකොට මම එක දෙයක් කියන්නම් අපේ ස්වාමින් වහන්සේලා මම ඒ කතාවට දෙන්නම් ඔබතුමාගෙන් ස්වාමීන් වහන්සේලා සහ හුඟක් පිරිස අර චෝදනාවක් කෙල්ල කරවන මීරිකව පරම නිබ්බාන ධර්මායතනයේ හරිද මම අහනවා ඔය කවුරු කිව්වත් මේ පොත්පත් එංගලන්තේ තියෙනවා කියලා මේකෙන් පිටපත්ව ගෙන්නන්න කටයුතු කරේ කිසිම රජයක්වත් කරේ නැහැ කටයුතු කරේ ඒ මීරිකම පරම නිබ්බාන ධර්මායතනයේ සම්බන්ධ වෙලා ඉන්නවා දැන් ඔයාලා ගෙන්නලා තියෙන පොත්පත් කීපයක් අපි මේ වෙනකොට ගෙන්නලා තියෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපිට මෙතනනේ මේ වැඩසටහන කරන්නේ අපි ආරාමි කරා නම් පුස්කොළ පොත්පත් සියලු දේම අපිට පේනවා දැන් මගේ මේ අතේ තියෙන්නේ එකක් බෝමඩ පිහිටීම කියන පොත. ඔය කෙලිම පොතනේ. ඒකේ පිටපත. පිටපතනේ. පිටපත. ඒකත් මේක එංගලන්තේ තියෙනවා. මේක එංගලන්තේ තියෙනවා. දැන් එතකොට මේකේ සඳහන් වෙන්නේ බෝමඩ බුදුන්, ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට, සිධවත් කුමාරයාට, බෝසත්ත්වයන් වහන්සේට, බුද්ධත්වයට පත් වෙන්න පිටු දුන්න බෝධින් වහන්සේගේ විස්තර ටික. ඔය පොතෙන් පෙන්වන්න පුළුවා. ඒ කියන්නේ ඔය පොත සාධකයක් වෙනවාද? එතකොට ලංකාවේ කියන ඔයා කියන කාරණේ ඔප්පු කරන්නේ. සඳහන් වෙනවා. සාධකයක් කරනවා. මම හේතුවක් කියන්නම්. දැන් මේ පොතේ තියෙනවා එක පිටුවක මෙහෙම. මුචලින්දයා සිටි රාජා රාජායතනයට බොමැඩ සිට දුර ප්‍රමාණය කියලා දවුල් ශබ්ද ප්‍රමාණයයි කියලා. ඉතින් හිතන්නකෝ මේ පොත් ලියලා තියෙන්නේ කවුද? මේ පුස්කොළ පොත ලිව්ව ඉන්දියානුවද? ලියලා තියෙන්නේ අපේ අකුරෙන්. අපේ මිනිස්සු ලියලා තියෙන්නේ. එතකොට මේක සඳහන් වෙන්නේ නයෙක් මේ කියන්නේ රාජායතනයක ඉන්නේ නයෙක් නෙමෙයි නයි ඉන්නේ ගුහාව මේ මේ තුඹස්වලනේ. ඔව්. තුඹස්වලනේ. ඔව්. එතකොට මෙතන කතා කරනවා මුචලින්දයා සිටි රාජායතනය කියලා. ඔව්. දුර දීලා තියෙන දවුල් ශබ්ද ප්‍රමාණය. එතකොට මේ එකක් විතර මේ මෙතන ඉඳන් හැම තැනකටම තියෙන දුර ප්‍රමාණවල් ගැන පැහැදිලිව සඳහන් කරනවා. එතකොට මේ බෝධින් වහන්සේ බෝමඩ පිහිටීම කියන පොත ඉන්දියාවේ ලියවෙච්ච පුස්කොළ පොත්පත් නෑ
ඉන්දික මහත්තයා මේව ලියවෙන්නේ අපේ රටේ. එතකොට ලංකාවේ අපේ මිනිස්සු ආදි මුතුන් මිත්තන් ලියපු පුස්කොළ පොත්පත් තමයි එංගලන්තයේ තියෙන්නේ. මේවගේ සඳහන් වෙන පොත් ටික ගෙනාවාම ගෙනල්ලා තිබ්බාම අපේ රටේ මහා සංඝරත්නයට යුතුයකමක් තියෙනවා, රජයට යුතුයකමක් තියෙනවා. මේ මේවගේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලන එක. හොයලා බලන්නේ නැතුව අර මීවර පලානේ ඒ මහා ස්වාමීන් වහන්සේට උන්වහන්සේට අපහාස කරන එක මම අහනවා සමාජයෙන් කොච්චර ඒක කොච්චර සාධාරණද කියන එක මම අහනවා ඇයි එහෙම කරන්නේ කියන එක ජනිත ඔය වගේ පොත් ගැන මිස්සක කමලසිරි හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ නූගත් ගැමියන් ලියපු මනෝවිකාරය ඇතුළත් මේ මෑත සියවස් දෙක තුන ඇතුළත ලියවිච්ච පොත් ටිකක් හැටියට ඔවා මේ ඓතිහාසික මූලාශ්‍ර හැටියට සැලකිය යුතු නෑ කියලා තමයි උන්වහන්සේට දමදීව කතිකාවතෙන් ඔබට වීඩියෝ එකකදී කියන්නේ හරි එහෙනම් මම දැන් මට ඒක අහන්න බැරි වුණා උන්වහන්සේම කියනවා නම් මම අහනවා මේ පොත්පත් ලියලා තියෙන මිනිස්සු ඔව් මෙච්චර පුස්කොළ පොත්පත් ලියලා තියෙන මිනිස්සු අර විදියට ගමේ කොටේ ඉන්න මිනිස්සු දැන් 3000කට අධික ඔබ මේ අපහාස කරන්නේ අපේ රටේ තිබ්බ හෙලකමට මේ සිව්හෙලේ තිබ්බ මිනිස්සුන්ගේ තිබ්බ වටිනාකමට මම උදාහරණයක් කියන්නම් ඉන්දික මහත්තයාට ඔව් අපි කතා කරනවානේ අපේ රටේ මෙච්චර විහෙර විහාර ගොඩ නැගුණා අද හැම දුරපලාත් වලට ගිහාම අපිට රජකල රිටිගල ඔය වගේ පැති වලට ගිහාම මහා ඉදිකිරීම් වල නටබුන් දැක ගන්න පුළුවන් ගල් ඉදිකිරීම් දැක ගන්න පුළුවන් එතකොට මේ ගමේ කොටේ මිනිස්සු මේව හැදුවේ අර ග්‍රීක තාක්ෂණයෙන් ආපු පයිතගරස් ලගේ ගණිත නියාමයන් වලට ගඩොල් වලින් නෙමෙයි ඒ වලට අනුවද ඒ ගණිත ඉංජිනේරු තාක්ෂණය රඳවයි එතකොට ලොකු දැනුමක් තිබ්බ මිනිස්සු කණ්ඩායමක් මේ රටේ හිටියා හේතුව වෙන්නේ මම අර කිව්ව විදිහටම මේ බුදු කෙනෙක් පහළ වෙන්න જાතිය බිහි වෙලා තියෙන්නේ මේ රට ඇතුලේ වෙන කොහෙවත් නැමේ අද ජම්බුද්දීපේ කියන එක පැත්තක තියෙනවා අද මිනිස්සු යන්නේ නැහැ අද අම්පාර පැති වලට මිනිස්සු යන්නේ නැහැ ඉන්දිකයි අපි ගියා මුහුදු මහ විහාරයට ගියා පුලුකුණාවට ගියා ඊට පස්සේ ওই පැත්තේ තියෙන රජගලට ගියා සමන්ගල පියංගල නජ්ජංගල බුද්ධංගල ඔහොමම කීක අම්පාර දිස්ත්‍රික්කෙම ආරාම පද්ධතියක් තියෙනවා සිරිපතුල් හැමතැනකම තියෙනවා ඉදි කරපු චෛත්‍ය හම්බෙනවා නීලගිරියෙන් විතරක් අපිට හම්බෙනවා කරුණු 200 ගණන් තියෙන බුදුන්ගේ ධාතු තියෙන අගසෞදෙනමගේ ධාතු තියෙන අපිට ඇහැට පේන්න නටබුන් අදහම් වෙනවා. ඔව්. හරිද? මගදේ කියලා සෙල්ලිපි සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක මගදද දගමද? ඕක විකෘති කරලා නැතිනේ දැන් අර මම අපහාස කරන්නේ නැහැ කාටවත් අන්නමුත් මගදි කියලා පැහැදිලිව ගහලා තියෙන එක. ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය. ඔව් දෙගම කියලා මේ පැත්තේ තමයි මෙහෙට කියවනවා. මෙහෙ ඉඳන් මෙහෙට මේ කියලා ඊට පස්සේ ගම් දෙකක් ගැන කතා කරනවා. මගදේ දෙගම කියලා ගම් දෙකක් ගැන කරා. ඒ ඔන්න ඔය විදිහට තමයි අතීතයේදී මේ ඉතිහාසයත් මේ දහමත් විකෘති කරලා අපිට වැරදිම චිත්‍රයක් බුදු දහම ගැනත් මේ අපේ රට ගැනත් දීලා දෙන්නේ. ඒකයි හේතුව අර වගේ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ ගමේ ගොඩේ මිනිස්සු ලියපු පුස්කොළ පොත්පත් කියලා. මම අහනවා මගේ අතේ මේ තියෙන්නේ මේක නිකුත් කරන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ. මේ පොත මේ ඒගොල්ලෝ කරපු පරීක්ෂණ. ඔව් නාමාවලිය. දැන් මේ ඇවිල්ලා සොමදස් මහත්තයාගේ පොතද කතුරු කෙනෙක් තියෙනවද නැහැ? ඔව් මේ සොමදස් මහත්තයාගේ තමයි. පොත. ඊට පස්සේ මගේ අතේ තියෙන මේ පොත් දෙක ඇවිල්ලා මේ තියෙන පුස්කොළ පොත්පත් අපේ රටේ තියෙන පන්සල් වල තියෙන මේ පුස්කොළ පොත්පත් නාමාවලිය. එතකොට මෙතන තියෙන විහාරස්ථානය සඳහන් කරලා තියෙනවා. ඒ විහාරස්ථානයේ තියෙන පුස්කොළ පොත්පත් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොම ඇවිල්ලා ගමේ ගොඩේ මිනිස්සු තමයි. ඒ කියන්නේ උන්වහන්සේ කියනවත් අපේ හෙලකමත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු මේ අපේ ආදි මුතුන් මිත්තන් අර අවමානයෙන් අපහාසයෙන් කතා කරන එක මම අහනවා ස්වාමීන් වහන්සේ නමකට ගැලපෙනවද කියලා. ඉතින් පුස්කොළ පොත්පත් කියපු හින්දා ඉඳගයි මට කියන්න ඕනේ කවුරු කොහොම කිව්වත් පුස්කොළ පොත්පත් වල පිටපතක් හරි ගේන්න කටයුතු කරේ එකම තැන මීරිගම් පරම නිබ්බාන ධර්මායතන ඒ අපේ මීවර පලානේ සිරි. ඒක නම් අපි ඇත්තටම අගය කරන්න ඕනේ මොන අර්ථයෙන් වුණත් මොකද ඒක ඇත්තම ශාස්ත්‍රීය සේවයක්. ඔව් ඊට වඩා මම දෙයක් කියන්න ඕනේ ත්‍රිපිටකයේ ජාති කුරුමයක් කිරීමත් එක්ක මම දැක්ක ඔබතුමා ඒ කාලෙදි වැඩසටහන් දාලා තිබ්බා. ඔව් ජනාධිපති ලේකම්වරුපවා උතන්ට ආව මේ පොතත් බලන්න අපි ජනාධිපතිතුමාව හම්බුණා ඒ එකල හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයව හම්බුණා සඳහන් කරා එව්වා හැබැයි එවෙලෙම අපි මමත් ගියා අපේ ඒ හිටපු ජනාධිපතිතුමාව හම්බෙන තැනදී එතුමා එවෙලෙම බුද්ධ ශාසන සම්බන්ධ ලේකම් කරක කැඳවලා මේජර් කෙනෙක් කැඳවලා කිව්වා මේ කතාව කතා කරන්න වේදිකාව ජනාධිපති ලේකම් කාර්යාලයේම හදන්න කියලා. හැබැයි ඒවට වෙච්ච දැන එවෙලෙම ෆයිල් එකක් කැඳවල ඉවරලා ෆයිල් එක ලියලා සේරම කරලා කටයුතු කරා. බොහොම සුහදව විනාඩි 10ක් දෙන්න බැහැ කියපු ජනාධිපතිතුමා පැයකට වැඩි කාලයක් දුන්න කතා කරා. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. හැබැයි ඒව කතා කරන්නේ ඊට පස්සේ ඒව ක්‍රමක්‍රමයෙන් විය කියලා ගිහිල්ලා අද මේ වෙනතත්තර ඇවිල්ලා තියෙනවා. නමුත් මේ කතාව සමාජයේ හැම වෙලාවෙම කතා කරනො හොඳ හොඳ කියන්නේ මේ කියන්නේ සත්‍ය සොයන මිනිස්සු දවසෙන් දවස මේකට රොක් වෙනවා. දැන් මේ ජනිත් මේ දැන් මේ 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 කහන මේ මේ මාතෘකාව ගැන අප ගමිවාසන් කියන හාංකවිසියක් දැන්නේ නැති කෙනෙක් කියනපුලා මේ ග්‍රීක් වගේ. එහෙනම් දැන් ඔබ කියන්නේ ඉන්දියාවේ බුද්ධගයාව කුසිනාරා ආදී තැන් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන සිද්ධි හතර උනේ මේ 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 අපි කියන්නේ මේ රට ඇතුලේ කියලානේ. ඔව්. එහෙනම් ඔබ කියන තැන් හතර කියන්නකෝ මේ මුකුත්ම නොදන්න ප්‍රේක්ෂකයාට දැනගන්න. දැන් ඔබ කියන්නම් ප්‍රධාන තැන් හතර විතරක් නෙමෙයි මෙතන තියෙන බුදුන් ධර්මයේ දේශනා කරපු සියලු තැන් තියෙන මේ රටේ. හේතුව
බුදු පියාණන් වහන්සේ කිසිම දිනක මේ රටෙන් බැහැරට ගිහිල්ලා නැහැ. ඔතන ප්‍රශ්නේ තියෙන රට කියන වචනේ අපේ මිනිස්සුන් හඳුනගන්න බැර. කොසල් රට, මගද රට, ওই රට කියලා කිව්වොත් අපේ මගද කාසි කොසල ඒ කියන වගේම ඒවා සියල්ලම තිබිලා තියෙන්නේ මේ මූදෙන් වටවෙච්ච භූමි සීමාව ඇතුළතදී. ප්‍රශ්නේ තියෙන පස්සේ ඒක තේරුම් ගැනීමත් එක්ක අර ජම්බුද්දීපේ ඉන්දියාව කියලා ගත්තට පස්සේ තමයි එහෙට ගිහිල්ලා දෙන්නේ. මම ඔබතුමා අහපු ප්‍රශ්නේ උත්තරයක් දෙන්නම්. ඔව්. බුදු පියාණන් වහන්සේ සිද්ධාත් කුමාරයා උපන්න තැන තියෙන්නේ තෙල්දෙනිය බඹරගල. ඔව්. ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන තියෙන්නේ අද හිරිවඩුන්න භූමියේ එතන හබරණ හබරණ හිරිවඩුන්න භූමිය. ඊට පස්සේ බුදුගල තියෙන්නේ බුද්ධත්වයට මේ පිරිනර්පාණ පනිබන් පත් වෙච්ච තැන ප්‍රථම ධර්මදේශනාව කරපු තැන තියෙන්නේ විසින් බැසගල තියෙන. ඊට පස්සේ ජේතවනාරාමයේ තියෙන රිටිගල. ඔව්. ඊට පස්සේ රජගහ නුවර එදා තිබ්බ ඒ තියෙන්නේ අද රජගල අම්පාර කියන ඔය විතරක් නෙමෙයි මේ රටේ ඔබ යන්න පැරණි ස්ථාන වලට හැම තැනකම අපි පොළොන්නරුව ගත්තත් මැදිරිගිරි ආරේමේ සිරිපතුල් දකින්න පුළුවන් ඉඳගයි. ඒ සිරිපතුල් තියෙන්නේ මේ රටේ මිනිස්සු බුදුන් වෙනුවෙන් වැඳපු තැන්. ගල්වල කොටපුනේ. ගල්වල කොටපු සිරිපතුල්. ඒ හැම තැන නීලගිරියේ විතරක් විසිකානකට වඩා හම්බෙන. ඔයා හිතන්නකෝ අජාසත් රජතුමා හදනවනේ අලුත් නගරෙත් එක්ක චෛත්‍ය හදනවනේ. ඔව්. පාටලිපුත්‍රය හැදුවාට පස්සේ අර චෛත්‍යයට ධාතු තැන්පත් කළා. ඔයා කියන්නේ පාටලිපුත්‍රයට වැටෙන නෙමෙයි මෙහෙ තියෙන්නේ කියලා වගේ. ඉන්දියාවේ නෙමෙයි ඉන්දියාවේ මොනවද හම්බෙන්නේ කියලා කියන්නකෝ. මට තියෙන ප්‍රශ්නේ තමයි බුදුන්ගේ නිය ධාතුවේ ඉඳන් කේශ ධාතු ඊට පස්සේ නකා ධාතු කේශ ධාතු ලලාට ධාතු ග්‍රීවා ධාතු මේ හැම දෙයක්ම හරිද? ඊට පස්සේ අඳිනකඩ පාත්‍රය පටි ධාතුව ඔව් මේ ඔක්කොමත් එක්කම තියෙන්නේ අපේ රටේ. මේ වෙන කොහෙවත් නැහැ. මේ රටේ තියෙන්නේ මෙච්චර තිබිලත් මේ කතාව බොහොම පැහැදිලිව තිබිලත් අපේ මිනිස්සුන්ට නොතේරෙන්නේ කොතනද කියන එක මට තේරෙන්නේ නැහැ. දැන් මේ ජනිත් ඔයා ගොඩාක් අයත් එක්ක වැඩසටහන් කරලා තියෙන නිසා ඔයාලා මේකට ප්‍රාමාණික දැනුමක් ඇති කියලා මම විශ්වාස කරනවා. මම අහන්නේ දැන් බඹරගල ගමුකෝ අපි බුදුහන්දුර ඉපදුනා කියන තැන. ඔතන ඔයාලා ගන්න තර්කය තමයි අර වැදුල් එනනේ ප්‍රසූත ලේන. ඔව්. සාහි චිත්‍රය. හැබැයි ගොඩක් අයට ඒ ගොඩක් අය ඒකට දෙන උත්තරේ තමයි මේ ගර්භණී මාතාවගේ චිත්‍රය නුවර යුගයේ චිත්‍රකලාවට අයිති චිත්‍රයක් කියලා. ඒතර ඒක ඔයා කොහොමද මේ අවුරුදු 2600 කලින් සිද්ධාර්ථ කුමාරයා බිහි කරපු මහමායා කියලා කියන්නේ? හරි මම මෙහෙම දෙයක් කියන්නම්. ඔතන අපි එක සාධකයක් ඉඳේ චිත්‍ර හිඳ විතරක් නෙමෙයි කියන්නේ. එතන තියෙනවා 5 ලක් ඇතුළේ විහාරස්ථානයක් ඇතුළේ ප්‍රසූතලන කියලා නෑක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන එකම තැන තමයි ඔතන. අර හිරිවඩුන් වගේ අපි කියනවනේ හිරිවඩුන් තියෙන මල්ලාසනය කියලා මිනිස්සු කිව්වට ඔක වජ්‍රාසනය. ඒගොල්ලෝ කියනවා මේක මල්ලාසනයක් කියලා. මේක මල් පූජා කරන්න තිබ්බ ආසනයක් කියලා. මම අහනවා ඔය විදියට බෝධින් වහන්සේ යට ආසනයක් තිබ්බලා ඕක දැනනේ අර පස් යට තියෙන්නේ මේක උඩ තිබ්බ එකක් ඒ උතන පස් දාලා වහලා තියෙන්නේ මුළු වටේටම වහලේ වල තමයි ඕක පස් යට දැත්තට ගියේ නෑ නෑ මම කියන්නේ මේ හිරිවඩුන්න ගැන හිරොන්න එතකොට එතන තියෙනවා කැටයමක්ේ වජ්‍රාසනේ එතකොට මේ රටේම ඔය වගේ තැනක් තියෙන්නේ එකම තැනයි මේ තැන අපේ මිනිස්සු කියනවනම් මේක මල්ලාසනයක් කියලා මල් බිම තියලා පූජා කරන්නේ නෑනේ ඔය වගේ තැනක් කරන්නේ ඒ වගේ අර කකුල තියන්න පුළුවන් විදියට කපලා තියනවා කියන එක ඔය කියන්නේ ඒ කියන්නේ කකුල ඉස්සර මේම තියන්න පුළුවන් විදියට විමින් තියනවා ඒ රවුටර් එක හදලා තියෙන්නේ මොකද දෙපැත්තේ නෑ ඒ විදියට ඒක තමයි වජ්‍රාසනය කියලා කියන්නේ ඒ වෙලේ මුචලින්ද රජතුමා හදලා දුන්න ආසනය සිද්ධාත් කුමාරයාට බුද්ධත්වයට පත් වෙන ඒ ඒ දේ වෙනුවෙන් හදලා දුන්න දේ. හැබැයි එතුමා දැනගෙන නෙමෙයි ඒක පූජා කරේ. ඒක වෙනම කතාවක්. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඔව්. ඒ වගේ තැනක් තියෙන්නේ ලංකාවේ එක තැනයි. ඔව්. ඒ වගේ අර වගේ ප්‍රසූතලෙන කියලා විහාරස්ථානයක් ඇතුළේ තියලා කියන්නේ කවුද මේ ප්‍රසූතලෙන මේ වැදූලෙන කියන තැන කවුද මේ කවුද බිහි කරේ? කාවද බිහි කරේ? නුවර යුගයේ චිත්‍රයක් කියන තැනට එන්න නම් නුවර යුගයේ චිත්‍රයක් වෙන්න මුල් වෙච්ච හේතුව මොකද්ද? එතකොට සුද්දන්ගේ පොත්වල ලියලා තියෙනවා යශෝදරා දේවිය ගැන ඔය බිම්බා දේවිය ගැන කතන්දර ඔය මහනුවරත් එක්ක එතකොට ඒක තමයි මූලිකවම හේතු වෙලා තිබි. අපි කියන්නේ ඒ චිත්‍රයේ හින්දා විතරක් නෙමෙයි. එතන සෙල්ලිපි ටික තියෙනවා, ලෙන් ටික තියෙනවා, ඉඳසල ගුහ තියෙනවා. ඉතින් ඔය ලුම්බිනිය කියන කරත් කතාවක් තියෙනවා ලොකු. ඔව පුස්කොළ පොත්තර සඳහන් වෙච්ච දේවල්. නමුත් අපි මම අදහසක් විදිහට විතරක් කියන්නම්. ඔය ලුම්බිනිය කියලා කියන්නේ ඇත්තම ලුහු බිනිය කියන එක. ඒ කියන්නේ මේ බිනිය අතාරින එක. ඒ කියන්නේ දරුවෙක් ප්‍රසූත කරන කතන්දරෙත් එක්ක. ඊට පස්සේ තෙල් නදිය මේ අපේ කවුද තෙල් නදිය ගැන පැහැදිලිව සඳහන් කරනවා. බලංගොඩ අපේ ජනපතේ. ඔව් මේ බුද්ධ චරිතයේ පොතේ. ඔව්. එතකොට තෙල් නදිය කියලා කතා කරනවා. ඉතින් තෙල් නදිය ගැන කතා කරන ඔය තෙල් දෙනිය, ඔය තෙල් නදිය. ඉතින් මෙහෙම විතරක් නෙමෙයි ලොකු ගොඩක් කරුණු තියෙනවා ඉන්දික මහත්තයා මේක කතා කරනකොට. අපි එකක් සාධක කරගෙන එක කරුණක් සාධක කරගෙන නෙමෙයි කියන්නේ මේ උත්තරමයන් වහන්සේ බිහි වුණු දීපය මේ රට කියලා. සාධක ගණනාවක් තියෙනවා. ප්‍රශ්න තියෙන බොහොම පේන්න තියෙනවා ගයට පයට පෑගෙන නටපු නැම තැනම තියෙනවා ධාතු තියෙනවා ජනප්‍රවාද තියෙනවා ඊට පස්සේ විහෙර විහාර තියෙනවා තේදී හදපු මේ සේරම තියෙන ඉන්දියාව මොනවද තියෙන්නේ. හරි දැන් ඔයා මගදේ ගැන කිව්වා මගදේ ඔයා කියන්නේ අම්පාර රජකල තියෙන්නේ කියලා. මගධයට අදාළ ප්‍රධාන සූත්‍රයක් තමයි මේ ඉසිකෙලි සූත්‍රය. ඔබ දන්නවනේ ඉසිකෙලි සූත්‍රයේ තියෙනවා ඉසිකෙලි, වේපුල්ල, වේභාර, පාණ්ඩව, ගිජ්ජකූට කියලා පර්වත පහක්. මේ පර්වත පහ
එක ආසන්නේ තියෙන්න ඕනේ. ඕක තියෙනවද රජකල? මේ රජකල මේ සේරම තියෙනවා. ඒ ඉසිගිලි සූත්‍රයට අනුවත් මගදී ගැන සඳහන් වෙන තව සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. ඒ සේරම අර ආනන්ද හාමුදුරු ඒ කියන්නේ උතන එක තැනක් තියෙනවා මට මතකයි මොකද ඒක ඒක වෙනම කරුණක් කතා කරන්න ඕන. එයා කිව්ව සමහර මට මතක් වෙන්න පුළුවන්. මතකේ තියෙනවද? අවුල නැන්නේ? නැහැ. හරි. එතන එතකොට ඉසිගිලි සූත්‍රය ගැන මගදී ගැන ලොකු අදහසක් දෙනවා. ඉන්දිකයි. ඔව්. එතකොට අර ආනන්ද හාමුදුරුවත් එක්ක කතා කරන්නේ අර කුටි අර දුර ප්‍රමාණ අරෝමය බැලුවොතේ ඒ මම අහනවා ඉන්දියාවේ ඔය කියන දෙයට අර පස්ගොඩකටද නැත්නම් අර විදියට ගල් පර්වතේ කියන පබ්බත කියන වචනවල පබ්බත කියන වචනත් එක්ක මගදේ කොහෙද කියලා තීරණය කරන්න පුළුවන් අපේ මේ හෙළබිමේ තියෙන තැනද ඉන්දියාවද කියලා හොඳ ගවේෂණාත්මක කරෝති යන්න මම අපේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා. අපේ මිනිස්සුන්ගේ ඉතාමත්ම කාරුණිකව ඉල්ලනවා යන්න මේ ස්ථානවලට. ඔව්. අම්පාර රජගලට යන්න. අම්පාර දිස්ත්‍රික්කයට ගිහාම ඔය මං ඉස්සෙල්ලා කියපු රජගල මූලික කරගෙන බුද්ධංගල පියංගල සමංගල පුලුකුණාව ඊට පස්සේ ලාහුගල පැත්තේ තියෙන ඒවා අඩියක් නෑර ඉන්දිකයේ තියෙන නටබුන් අක්කර ගණනාවක්. ඔයා දන්නවද පැට්නා කියනද ඔය ලාහුගල පැත්ත? ආද ඉන්දියාව පැට්නා කියන මේක පාර්ලිපුත්‍රයේ තියෙන ලාහුගල පැත්ත මුළු නගරෙම ආද යටපත් වෙලා තියෙන නටබුන් ටික තියෙනවා. හරිද? ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා මම බොහොම මෑතක ඉඳන් මුතුමාගේ අර ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරා. උන්වහන්සේලා කියනවා මේ නටබුන් දවසෙන් දවස සෙල්ලිපි විනාශ වෙනවා. අර ගලේ කොටපු සෙල්ලිපි ටික තියෙනවා, ලෙන් ටික තියෙනවා, ධාතු ටික තිය හම් වෙනවා. ඉතින් මගදේ කොහෙද කියන එක බොහොම විවෘතව තියෙනවා. දැන් මන්දනේ ජනිත් මේකට ඔයාලට කොයි විදිහේ ශාස්ත්‍රීය උත්තරයක් දෙන්න පුළුවන් වේද කියලා. දැන් අපේ අපි දකින්නේ අපේ යක්ෂනාග දේව කතාවක් නේ. හැබැයි බුදුරජාන් වහන්සේට අදාළව ත්‍රිපිටකයේ තියෙන්නේ වේදයට සෙට් වෙන්නේ බ්‍රාහ්මණ වෛශ්‍ය ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය සූත්‍ර කියන වර්ණ වේදය. ඒක ශ්ලෝක මේ වේදයේ තියෙනවානේ බ්‍රාහ්මණස්සේ මුකමාසේ බහුරාජඤ්ඤ කෘතක් ඌරුතදස්සේ වෛශ්‍යක් ශුද්‍රෝ පාදං අජායත කියලා. එතකොට ඒක මේකට කොහොමද ගලපන්නේ? ඒක සම්පූර්ණ වෙනස්. දැන් ඒ කියන්නේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කට්ටිය ලංකාවේ හිටියා කියලා වාර කියන්න පුළුවන්ද? හැබැයි ඒගොල්ලෝ ඉන්දියාවේ හිටිය බවට වේදයේ සාක්ෂි දරනවා. වෛදික වේදේ ගැන මට ලොකු අධ්‍යයනයක් නැහැ මගේ කෙලිම කියන්නේ. හැබැයි මම ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා. උත්තරය දෙන්නේ දැන් මේ ත්‍රිපිටකයේ එක පොතක් වුණා මගේ අතේ තියෙනවා. හරිද? ඔව්. මේක මොන පොතද? කොහමද එක පොතක් තියෙනවා. මම මේ මේ පොතෙන් අරගෙන විතරක් මම උදාහරණ ටික කියන්නම්. ඔව්. මේ තියෙන්නේ බුදු පියාණන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. මජ්ක්‍ධිම නිකාය එක පොතක්. මේ තියෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපේ ඒ කියන්නේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරපු සූත්‍ර දේශනා. මේ මොනවද මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ? මේ නිවන් දකින මග, මගඵල ලබලා නිවන් දකින මේ සසර ගමන කෙලවර කරන ක්‍රමයයි උන්වහන්සේ පැහැදිලි කරේ. ඒක තමයි නිර්මල බුදුදහම. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරපු ධහමනේ මේ මුඛ પરම්පරාවෙන් එන්නේ. ඔව්. එතකොට මේක හැම එකම පටන් ගන්නවා ඒවා මේ සුදන් ඒකන් සමයන් භගවා සාවස්තියන් විහෙරති කියනවා, මගදේශී විහෙරති කියනවා, මාතුලාය විහෙරති කියනවා, ඔහොමම අපේ තංගන කතා කරනවා ධර්මයේ දේශනා කරපො. ඔව්. එතකොට ඔය කොහෙදිවක්වත් කියන්නේ නැහනේ මේ ಭಾರತ දේශය කියලා. මොකද මේ රටේ හිටපු මේ බානකෝරුනේ මේක ගන්ධාරූඩ කරන්නේ නම්. හරිද? එතකොට ඒක එකතැනට නේ ಭಾರತය කියන්නේ පොදු නමනේ. දැන් ඕක අර සොලස් මාජල පොතල පොදු නමනේ. එතකොට එතකොට ස්ථාන ටික කතා කරනවා. මෙතන ස්ථානේ කතා කරනවා. කොහෙද කියලා කතා කරන්නේ නැත්තේ මේ රටේදී ලියවෙච්ච හින්දා. හරිද? මේ රටේදී ලියවෙච්ච හින්දා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට කියන්න ඕනේ නැහනේ මේ රට රට ගැන කතා කරන්න ඕනේ නැහනේ. කොහෙද ස්ථානේ කියලා විතරයි නේ කියන්න ඕනේ. එතකොට මේ පොත් මේව ගන්ධාරූඪ කරනකොට, ඒ කියන්නේ පුස්කොළ පොත්පත් ඒ කාලේ අරහතුන් වහන්සේලා ගන්ධාරූඪ කරනකොට ත්‍රිපිටකය මාතුල අලුලනේ. ඉන්දියාවෙන් කවුරුත් ආවේ නැහනේ. ඉන්දියාවෙන් කවුරක්ව සම්බන්ධ වුණේ නැහනේ. එතකොට එහෙනම් මෙච්චර තියෙද්දි මේ කරුණ තියෙද්දි මං හිතනවා ඇයි අපේ මිනිස්සු මේව හොයන්නේ නැති කියලා. ඔබතුමා ආවේ අර කුල හතරක් ගැන. එතකොට බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ එක්ක තනි පුද්ගලයෙකුට, එක්ක කණ්ඩායමකට. මේ තියෙන හැම සූත්‍රයක්ම මං ඉල්ලනවා අපේ රටේ මහා සංඝරත්නයෙන් සහ මේව අධ්‍යයනය කරන පිරිස් වලින්. බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරලා තියෙන මේ මිනිස්සු එක්ක නාග ගෝත්‍රිකයෝ, එක්ක යක්ක, එක්ක දේව, එක්ක අනිත් තව අදාළව. එතකොට මේ මිනිස්සු හිටිය කොහෙද කියලා මම හොයලා බලන්න කියනවා. නාග සලකුණු තියෙන ස්ථාන නටබුන් හම්බෙන්නේ කොහෙන්ද කියලා කියනවා. එතකොට එහෙනම් ඔය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ කියන එක මං අහනවා. එතකොට බමුණු හිටියේ කොහෙද? අදටත් බමුණුකම් අපේ රටේ තියෙනවනේ. හැබැයි බමුණෝ නැහැ. මේ කිට්ටු තියෙනවා. මම තව දෙයක් කියන්න ඉන්නේ. මොමගවත් තියෙනවා බ්‍රාහ්මණගම. බ්‍රාහ්මණගම් තියෙනවා. බමුණුකම් තියෙනවා. එතකොට මම අහනවා මිනිස්සු කියනවා එහෙනම් දැන් නිගණ්ඨය බමුණු වෙන්නේ ඉන්දියාවේ. එහෙනම් බුදුහාමුදුරු ඉන්දියාවෙ වෙන්න එපා කියලා. බුදු පියාණන් වහන්සේ අර තෙසඩක් ආගම් තිබ්බනේ මේ රටේ. ඒව පරයා බුදුදහම මොකද්ද කියන එක කරලියට ගෙනාවට පස්සේ
අර ආගම් වාද සියල්ලම ප්‍රතික්ෂේප වුණා මිනිස්සු මේ බුදුදහම වැළඳගත්තා ඒකත් එක්ක මේ රට හරි දැනකට ආවා හැබැයි ඉන්දියාවේ නොතිබෙච්ච හින්දා අර බුදුන්ට කලින් තිබ්බ ආගම් මෙහෙටත් ප්‍රචාරය වෙච්ච හින්දා අදටත් එහෙව තියෙනවා නිගණ්ඨාගම් වලදී තියෙනවා ඔව් ප්‍රශ්නේ නෙමෙයි ජනිත් දැන් ඔය චංකේ සූත්‍රයේ සේල සූත්‍රය වගේ සූත්‍රවල ත්‍රිවේදයේ පාරප්‍රාප්ත බමුණු ගැන කියනවා නමුත් අපේ රටේ ත්‍රිවේදයේ තිබුණු බවට කොහේ සඳහනක් අපිට හොයන්න පුළුවන්ද මං වේදේ ගැන කතා කරන්නේ නැහැ මම වේදේ දනුපත්ති ගැන නෙමෙයි ඔව් ඔය සූත්‍ර ඔයා කියන ඔය මජ්ක්‍ධිම නිකායෙම සූත්‍ර ගණනාවක තියෙනවා මේ ඉතිහාසයේ පස්වෙනි කොට ඇති ත්‍රිවේදයේ පාරප්‍රාප්ත බමුණු ගැන එතකොට අපේ රටේ ත්‍රිවේදයේ තියෙනෝනේ ඉතින් බමුණු ඉඳලා තියෙන මේ රටේනේ අද අදටත් තියෙනවා දැන් ඔය මේ අපි ගියා තැන් වලට පූනාපකුණ කියලා කියන්නේ ඒ බමුණෝ අර මේ පුන නූල් මේව කරපු තැන ඒ පූනාපකුණ ඔය එක තැනක් නෙමෙයි ඉඳ ගියේ මේ මේ රටේ හැම තැනම බලාගෙන කිව්වොත් අපිට සාධක හම් වෙනවා එතකොට මට කියන්න ඕනේ එකම දේ තමයි බුදුහාමුදුරන්ගෙන් බණ අහපු මිනිස්සු ඉඳලා තියෙන්නේ බුද්ධ ශ්‍රාවකෙන්ගෙන් බණ අහපු මිනිස්සු ඉඳලා තියෙන්නේ මේ රටේ ඒක ත්‍රිපිටකේ සාධක දරනවා මම තව දෙයක් මෙතෙන්දි කියන්න අපි ත්‍රිපිටකේ කිව්වම මොකද්ද හිතන්නේ බුදුදහම ඒ කියන්නේ බුදුදහම විතරයි මේකේ තියෙන්නේ ධර්මයේ විතරයි මේකේ තියෙන්නේ කියලා හිතනවා හැබැයි මේ රටේ ඉතිහාසය කතා කරන්න තියෙන ප්‍රබලම ලිඛිත මූලාශ්‍රය මේ ත්‍රිපිටකේ මේ ත්‍රිපිටකේ හරිනකොට අපි මහාවංශයකත් ඒ සියල්ලම තියෙන දෙවනුව තියෙන ඒවා මේ ත්‍රිපිටකයට සම කරන්න පුළුවන් ලිඛිත මූලාශ්‍රයක් මේ රටේ නැහැ මේක තමයි අරහතුන් වහන්සේලා තින් මේ රටේ හිටපු પરම්පරා මුඛ પરම්පරාවෙන් ආපු අරහතුන් වහන්සේලා විසින් ඒ බාණකරුන් විසින් රචනා කරේ මේ රටේ තියෙන ගම්බිම් ඇලදොල ගංගා පබ්බත ඒ සියල්ලම ඇතුළත් කරලා බුදුහාමුදුරන්ගෙන් බණ අහපු මිනිස්සු කවුද කියලා ඇතුළත් කරලා මෙච්චර ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙද්දි අපේ මිනිස්සු කියනවා විජේට කලින් හිටියා මිනිස්සුයෝ කියලා ඔව් එතකොට එහෙම කියනවා මට හරි කනගාටුයි මේ ගහන්න මම ඔබතුමා හම්බෙච්ච වෙලාවෙන් ඉඳන් මම කියන්නම් ඒ කියන්නේ ඔබතුමාගේ වැඩසටහන මම බලලා තියෙනවා සත්‍ය බීලොග් නාලිකාවේ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ නාලිකාවටත් මේ අවස්ථාව අපි හම්බෙන්න අපි ගැන මම කතා කරන්නේ මම දැක්ක සමන්ත බද්ද ස්වාමීන් වහන්සේ කතා කරනවා තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ කතා කරනවා උන්වහන්සේලා කියනවා මේ බුදුහාමුදුරෝ ලංකාවේ කියන මතය ගැන මේ ගෝත්‍රික මතවාදයක් කියලා अयोध्या ඒ රටේ කියලා ඒ රටේ මිනිස්සු ගෝත්‍රිකයි කියලා කියන්නේ මේ මිනිස්සු දේශප්‍රේමී මිනිස්සු. ඔව් මතේ හරිද වැරද්ද කියන එක ප්‍රතික කාරණා. තායිලන්තේ කිසි දෙයක් නැතුව මට තියෙන ප්‍රශ්න තමයි අපේ රටේ මං අර කියපු කතාව විතරයි තියෙන්නේ. ඒක තමයි ධාතු ටික ඔක්කොම මෙහෙදි හම්බෙලා. ඔව් හරිද නකා වෙහෙරවල විතරක් ඔය රිටිකල අනුරාධපුර පැත්තට ගියාම තියෙනවා මං හිතන්නේ පහක් හයක් තියෙනවා. නියත ධාතු. නියත එක තැනක විතරක්. මේ රටේ හැම තැනකම බුදු පියාණන් වහන්සේක ධාතු විසිරලා පවතිනවා. එතකොට මෙහෙ ධාතු සියල්ල තිබිලත් ලියවෙච්ච බුදුදහම ලියවෙන්නේ කොහෙද අපේ රටේ හරිද හෙලාටුවා ලියවෙන්නේ කොහෙද මේ රටේ හෙළ භාෂාවෙන් අපේ මේ මුල් භාෂාවෙන් එතකොට මෙච්චර දේවල් ලියවිලා අදලත් අස්පනා පිට පේන්න තියෙද්දි ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් પરම්පරාවක් අද වෙනකොටත් ඇවිල්ලා තියෙනවා પરම්පරා කීපයක් ඇවිල්ලා තියෙනවා මෙහෙම පැහැදිලිව දේ තියෙද්දි අපේ රටේ හාමුදුරුවරු බුදුන්න ඉන්දියාවට දාන්න කටයුතු කරන ගෝත්‍රිකයි කියලා කියනවා දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයාව කිව්වෙ ඉඳන් අපේ සමන්තපද්ද ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔයාලා ජයශ්‍රී මහබෝධි කියන්නේ හිරිවැඩුනේ බෝධින් වහන්සේනේ ඒ බෝධිය අවුරුදු 1000කට පරණ නෑ කියලා. දැන් උන්වහන්සේ කියන කතාව අපිට බැහැර කරන්නත් බෑ. මොකද උන්වහන්සේ උද්භිත විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්. උන්වහන්සේ ජීව විද්‍යාවනේ හැදෑරුවේ. ඒතර ඔයා ඒකට මොකක්ද දෙන උත්තරේ? හොඳයි. මම මේ කිසිම ස්වාමීන් වහන්සේකට අපහාසයක් කරනවක්වත් උන්වහන්සේලත් එක්ක වාද විවාද තර්කයකට යනවද නෙමෙයි. අපිට ඕනේ කණ්ඩායමක් ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි ඉන්දික මහත්තයා. අපිට ඕනේ ඒගොල්ලන්ටත් හොයලා බලන තැනට අපිට යොමු කරන්න. මම උන්වහන්සේලාගෙනුත් ඉතාමත්ම පැහැදිලිව ඉල්ලනවා මේ කරුණු හොයන්න. උන්වහන්සේ ගෝත්‍රිකයි කියලා කියනවා නම් කියන්නේ අර ගෝත්‍රික කණ්ඩායමක් කියලා කියන්නේ ගෞරවාන්විතව නම් යම් ජන කණ්ඩායමකට ජන සමාජයකට ඒකේ තියෙන වටිනා පද්ධතියත් එක්ක අර අගයන්න නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි උන්වහන්සේලා ගෝත්‍රිකයි කියලා කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන පිරිස කියලා නියෝජනය කරන්නේ ඒ මතවාදයේ ඇතුළේ තියෙන කරුණු ටික. එතකොට මේ අපේ රටේ මේ හිටපු මිනිස්සුන්ට තමයි ගෝත්‍රික කියලා කියන්නේ. එතකොට ඒක කරන්නේ අවමානේ අපහාසයකින්. ඒක දෙය කරන්නේ තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ මම දැක්කා කන්දක මහත්තයා ඔයාගේ වැඩසටහනකම කිව්වේ. දැන් කන්දක මහත්තයෙන් සමන්තවද හම්දුරේ තිත්තගල්ලේ හම්දුරේ නම් විකල්ප මතදානාව ඉන්න හොඳ ස්වාමීන් වහන්සේලා දෙන්නේ. මේ අපේ මේ මේ හෙළ රාවණ පරපුරණය කතා කරන කන්දක මහත්තයත් කියනවනේ ඔයාගේ පොග ගැන්නේ වෙන දරක නේ මම ඇත්තටම කන්දක මහත්තයව හම්බෙන්න ගියත් ඔය හින්දා මට ඕන වුණා මිනිස්සු පිළි අරගෙන හිටියා කන්දක මහත්තය අපේ රටේ ඉතිහාසය ගැන කතා කරන වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරා මිනිස්සු ඉදන් ගියා බුදුහාමුදුරුවෝ ලංකාවේ මේ මේ
බුදුන් උපන්න ජම්බුද්දීපේ මේ රටේ කොටසක් කියන එක කන්දකම මත පිළිගන්නවා කියලා. ඒ වෙනුවෙන් මම ගියා එතුම හම්බෙන්න. එතුම වැඩසටහන දුන්නා මුලින් එතුම රාවණා ගැන කතා කරලා ඉවරලා රාවණා හිටියේ මේ කතන්දරේ කතා කරලා ඒ රාවණා හිටපු භූමිය තමයි යාගේ ওই ස්ථානේ හැදින්නේ සේරම කියලා. ස්ථානීය වැදගත්කම කතා කරලා ඉවරලා මුලින්ම කතාව කරනවා බුදුහමඳුර කොහේ උපන්නත් වැඩක් නැහැ. ඒක නම් අපිට ඕනේ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේලා කියන මිනිස්සු කියන බුදුන් කොහේ වුණත් කමක් නැහැ කියලා. බුදුහාමුදුර කොහේ උපන්නද කියලා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා يعني මම ඔයාගේ මතේ පිළිගන්නේ හැබැයි මේ බුදුහාමුදුර කොහේ ඉපදුණත් වැඩක් නැහැ ධර්මයේ වැදගත් කියන කට්ටිය දඹදිවචාරිකාව ඔගනයිස් කරලා සල්ලි නම් හම්බ කරනවා ගොඩක් අය අපේ ස්වාමීන් වහන්සේ දැන් මම දැක්ක සමන්තපත්ත ස්වාමීන් වහන්සේත් කියනවා මේ මේක ජාත්‍යන්තර හැබැයි මේ සමන්තපත්ත හම්දුර ඒ වගේ බිස්නස් එකක් කරන්නේ නැහැ කරන්නේ කරන්නේ නමුත් මම එක දණක් කියනවා සමන්තපත්ත ස්වාමීන් වහන්සේත් කියනවා ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයෝ දාලා මේක සනාථ කරන්න ගන්නවා උන්වහන්සේ කියන්නේ නැහැ කියන එකම නෙමෙයි උන්වහන්සේ කියන්නේ මේක බුදුන් ජම්බුද්දී ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එතකොට ජම්බුද්දීපේ ඉඳන් ඉකනේ සුද්දන් ඒ සුදු ජාතිකෙන් අතේ ලීවිච්ච පොත්පත්වල ජම්බුද්දීපේ මෙහෙ කියන සනාථ කරන්න පුළුවන් සාධක අදටත් තියෙනවා. හැබැයි තව කණ්ඩායමකට ඕන වුණා ලොකු අර ඒක කුමන්ත්‍රණයක් ඒක මම දැක්කා හොඳට පැහැදිලි කරනවා. අපි සූර්ය ගුණසේකර මහත්තයත් එක්ක වැඩසටහන කරපු එක පැහැදිලි කරනවා. එතුමා කොහොමද ඒ ඒ අන් ජාතිකෙන්ට ඕන වුණේ අපේ රටේ තියෙන වටිනාකම හැල්ලු කරන්න. මේ ජාතිය පහලට තමයි. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ජාතිය තමයි බුදු කෙනෙක් පහල කරන ජාතිය. මේකේ තියෙන වටිනාකම් ටික සේරම දැන් අදටත් කියනවනම් අපේ පුරාවිද්‍යා නිලධාරීන් එක තැනකදී කියනවා මට හරි පුදුමයි එහෙම කියන්නේ කොහොමද කියලා අපේ රටේ විහෙර නිර්මාණය වෙන්න චෛත්‍ය නිර්මාණය වෙන්න පාදක උනේ සාංචි ස්තූපය කියලා. බුදුන්ගේ කාලෙදිම මේ රටේ හදපු ගිරිහඬු සෑය මහියංගන සෑය ඒක මහාවංශෙම තියෙනවනේ. ඒ දන්න චෛත්‍ය ටිකක් විතරයි. හැබැයි රජකල අම්පාරේ ගියොත් නිදන් හොරු විසින් සම්පූර්ණ හාරලා කඩාවිද දාලා සම්පූර්ණ තියෙන්නේ චෛත්‍ය තියෙනවා මං හිතන්නේ අති විශාල ප්‍රමාණයක් කඩා බිද දාලා මේව ගඩොලින් හදපුවා නෙමෙයි මේව කළු ගල් වලින් හදපුවා. ඒව ගැන කතා කරන සමාජයේ කවුරුවක්වත් නැහැ ඉඳගයි. හැබැයි දැන් මට කියන්න ඕන උනේ බුදුන්ගෙන් බණ අහපු මිනිස්සු ඉන්නේ මේ රටේ. එතකොට මේ පොත්පත් ලියපු මිනිස්සු ඉන්නේ මේ රටේ. ධාතු මේ රටේ තියෙන්නේ සිරිපතුල් තියෙන්නේ මේ රටේ. මෙහෙව සේරම තියෙද්දි පැහැදිලිවම තියෙද්දි විජයගේ කතාවට පෙර කතාව වහලා දානවා තියෙද්දි සෙල්ලිපි 30000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටේ තියෙද්දි බුදුන් හිටපු ඒ බුද්ධ ශ්‍රාවකෙන් පිදුපු ලෙන් ගල්ලෙන් හමු වෙද්දී හරි පුදුමයි මේ ස්වාමීන් වහන්සේලාම කියනවා නම් මේ ගෝත්‍රික මතවාදයක් කියලා අපහාසාත්මකව කීම කොච්චර ඇයි මේ කරන්නේ අපහාසය කරන්නේ අපේම මිනිස්සුන්ට කියන දැනනකොට මේ අපි දන්න කතාව අපි සමාජයට කියන්න ඕන නැද්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. ඔව් එතකොට මේ ජනිත් තව මොනවද ඔයාව කියන කතාවට තව වර්තාරගෙන ඒ පහයන් වික්ෂක වාර්තාව තමයි ලංකාව ගැන වෙනම ලියලා තියෙනවනේ එතකොට උනස් ලංකාව දැන් නෑ ඒ කියන්නේ ප්‍රධාන කොටස් දෙකනේ ජම්බුද්දීපේ සහ ලංකාදීපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ජම්බුද්දීපය අපේ මිනිස්සුන්ට අමතක වුණා කොහෙන්ද අමතක වුණේ ලංකාව කියලා මේ රට තනි රටක් හැටියට ගත්තට පස්සේ මේ රටේ තිබ්බ කොටස් ටික අමතක වුණා මිහිඳුමා රහතුන් වහන්සේ වැඩම කරන්නේ ජම්බුද්දීපේ ද ලංකාපුරට එතකොට අදට මිහිඳු මහ රහතුන් වහන්සේගේ ඒ චෛත්‍ය මිහිඳු සෑය හම්බෙන්නේ රජගලදී. ඊට පස්සේ ගියේ නැද්ද ආපෝ ධර්මදේශනා කරලා එහෙනම් ඉන්දියාවට වැඩියේ නැද්ද? සංගමිත්තා තෙරණියගේ සෑය කොහෙද හම්බෙන්නේ? අනුරාධපුරේද හම්බෙන්නේ? එතකොට ගියේ නැද්ද මේ මිනිස්සු ආපෝ මේ රහතුන් වහන්සේලා හෝ ඒ මහ සංග්‍රහන්නේ වැඩම කරේ නැද්ද? එතකොට අරගෙන එන්නේ හෙළ අටුවා. මේ අපේ භාෂාවෙන් ලියපු පොත් හෙළටුව අරගෙන එනවා කියලා නෙමෙයි නේද තියෙන්නේ. ගේන එකට හෙළටුවම එහි පස්සේ ලියවෙනවා කියලා නේද තියෙන්නේ. ඔව් පස්සේ ලියවෙනවා කියලා කියනවා. ඔය හුඟක් ප්‍රශ්න උතන තියෙනවා කියලා කියන්නේ වැරදි අර්ථකථන දීපු එක ගැන. ඊට පස්සේ ඔය දැන් ජම්බුද්දීපි ඉඳන් ආපු එක ඉර්ධියෙන් එකපාරට අරේ ඉඳන් මෙහෙට ඇවිල්ලා මේ ලංකාදීපය කියන්නේ අනුරාධපුර. මොකද ඔය අටුවාගෙන කියද්දි මේ ජනිත් තියෙනවානේ මහා අට්ට කතා, පච්චරි අට්ට කතා, කුරුන්දි අට්ට කතා, අන්දට්ට කතා කියලා. උතන අන්දට්ට කතා කියන්නේ ආන්ද්‍ර අට්ට කතා. එතකොට මේ මෙහෙන ඒතර ඔව් ආන්ද්‍ර අට්ට කතා කොහොමද උඩට සෙට් වෙන්නේ? ඒක ආන්ද්‍ර කියන නගරය කියන එක අපි හිතාගෙන ඉන්නවා මේ අරකට සමාන කරලා ගන්නවා. ඒක නෙමෙයි. ඔය සොලසු මහ ජනපදවල සියල්ල තියෙන්නේ මේ.
හරිද ඉන්දියාවේ තියෙන්නේ අර මං කියපු විදිහට අර පහියන් වික්ෂුවගේ වගේ කෘති අරගෙන ඉවර වෙලා සුද්ධ ඉන්දියාවට ඇතුළත් කරා මොකද ඒ වෙනකොටත් ඉන්දියාවේ ජෛනාගම තිබ්බා ජෛන දහම තිබ්බා නිගණ්ඨාගම තිබ්බා හරිද එතකොට දැන් මම මේ ත්‍රිපිටකේ මං ගන්නම් එහෙම දැන් මේ පළවෙනි පිටුව हरिनांग පස්වෙනි සියවසේ තමයි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්නේ කනිෂ්ක රජුගේ කාලේ. ඒතර ඊට කලින් ජෛන ප්‍රතිමා තිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා ජෛන ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාව බලපෑ වෙන්න පුළුවන් එකක්. දෙක මුලින් ඉඳලම බුද්ධ ප්‍රතිමා තිබුණා වුණත් ජෛන මහාවීරයි ගෞතම බුදුහාමුදුරුවෝයි දෙන්නම ඉන්දියාවේ නම් දෙන්නම ශාත්‍රීය වංශිකයෝ. ඒතර ෆේස් කට් එක වෙන්න පුළුවන්. එහෙම වෙන බැරිද? දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. නිර්වස්ත්‍ර බුදු පියාණන් වහන්සේගේ නෑ නෑ ඒ ජෛන මහාවීරගේ ප්‍රතිමානේ වාගේ කියන්නේ. ඔව් ඒ කියන්නේ ඉන්දියාවේ මේ තියෙන ජෛන ප්‍රතිමායි අපේ බුද්ධ ප්‍රතිමාය අතර බුද්ධ ප්‍රතිමාත් අපේ රටේ නිර්මාණය වුණානේ. එතකොට මේ දෙක පටලවා ගත්තා. මේ දෙක සමානයි කියලා හිතලා තමයි අපේ මිනිස්සු හිතන්න ගත්තේ අරේ අර හැම වෙන පිළිමින් ද ඒව බුදුන් දාලා තැන් කියලා. හැබැයි මුල් ඉතිහාසයේදී පිළිම නිර්මාණය වෙලා තිබෙන්නේ නැහැ කොහෙවත්. සිරිපතුල් තිබ්බේ. එතකොට සිරිපතුල් හැම වෙන රට මේ දීපේනේ. ඉන්දියාව නෙමෙයිනේ. ඔයා යන්නකො මැදිරිගිරියට. ඊට පස්සේ රටේ මට නම් වශයෙන් කියන්න ඕනේ නැහැ මේ රටේ හැම තැනකම පුරාණ විහාරස්ථානයන් නම් දකුණේද නැගෙනහිරද ඊට පස්සේ මධ්‍යම පළාතේද ඊට පස්සේ උතුරු මැද පළාතේද ඔය හැම තැනකම පුරාණ රජමහා විහාරස්ථානයක තියෙනවා සිරිපතුලක් මේ සිරිපතුලාද පැත්තකට දාලා පාග පාග යන්න දාලා තියෙනවා රුවන්වැලිසෑයේ ඔබතුමා ගිහිල්ලා බලන්න අපේ මිනිස්සුන්ට කොච්චර අපහාසයක් කරනවද රුවන්වැලිසෑයේ කී දහහක් වැඩ පුදා ගන්නවද සලපතල මළුවේ සිරිපතුල් 17ක් 18ක් කොයි වගේ ප්‍රමාණයක් තියෙනවා මිනිස්සුන්ව දම්මලා තියෙනවා පාග පාග යන මේක කොච්චර අපහාසයක්ද ඉස්සර මුතුන් මිත්තු වැඳපු දෝත් මුතුන් තියලා අත් දෙක තියලා නල්ල තියලා වැඳපු සිරිපතුල් ටික අද මිනිස්සු පාග පාග යනවා එතකොට පිළිම වන්දනාව පස්සේ ආවට පස්සේ මේ ඉන්දියාව තිබ්බ ප්‍රතිමාත් එක්ක සම්බන්ධ කරලා අර අනගාරික ධර්මපාලතුමාට වෙච්ච වරදත් එක්ක මේ කතාව ඉන්දියාවට දෙනවා ඔය හැමතැනම ජෛනාගමක තැන් විනාත් ආගමිකයෙක් අවංකව කරවෙන්න පුළුවන් සත්භාවයෙන්. නමුත් එතුමත් වැරදි චිත්‍රයක් එක කරපු දෙයක්. ඒක එතුමන දනුම් පද්ධතියක් තිබ්බේ නැහැ. මේක තේරුම් කරලා දෙන්න කවුරුවක්වත් හිටියේ නැහැ. ඒකෙන්ද එතුමා ගිහිල් ඉවර වෙලා ওই ස්ථාන පෙන්නල ඉවරලා මෙන්න මේ තමයි බුදුන් නිපදෙච්ච තැන කියලා කිව්වට පස්සේ අපේ මිනිස්සු දඹදෙව සංජානන පටන් ගත්තා. මම දැන් මේ වැඩසටහන නේ මම ඊයේ පොඩ්ඩක් ඊයේ රෑ අද පාන්දර වෙනකම් මම පොඩ්ඩක් චෙක් කරා ඔය මිස්ටර් කමල්සිරි හඳුළු මේක විරුද්ධ මතපල කරන්නේ. අර උනන්සේ ප්‍රෝග්‍රෑම් එක අර ෆර්ගලන් කියලා ෆ්‍රැන්සිස් එයාගෙන ෆ්‍රැන්සිස් ෆර්ගලන් මගේ මතක හැටියට එයාට 1812 දී ඉන්දියාවේ හම්බවුණු භික්ෂුවක් මේ බුද්ධගයාව ගැන කිව්වා කියලා එයා ලියලා තියෙන වார்த்தාව. ඒක තමයි ඒක දැන් මේ කියන කණින් හන්ට ගොඩක් කලින්. ඒක ඔයා ඒ වගේ ඒවා ගැන මොකද කියන්නේ? ඔව් ඒ කියන්නේ බුදුහාමුදුරෝ කොහෙද කියන එක මිනිස්සුන්ගේ අතෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒකේ හින්දා තමයි රුවන්වැලිසෑයේ ගස් පැලවුනේ. මහා ගස් රුවන්වැලිසෑයේ උඩ පැලවුනේ. සෝමාවතිය මිනිස්සු අතරින් වැහිලා යටපත් වෙලා ගියේ. සෝමාවතිය ඔය විතරක් නෙමෙයි. අපේ රටේ තිබ්බ පැරණි නඩුමුන්. අදටත් අම්පාර රජකල සම්පූර්ණ වැහිලානේ. මේ සුද්ධවෙල්ල මතු කරලා දෙනකන් සම්පූර්ණ ඉතිහාසයක් වැහිලානේ තිබ්බේ. එතකොට කාලයක් තිබිලා තියෙනවා මේ රටේ ඉතිහාස කතාව යටපත් වෙලා තිබිලා. එතකොට බුදුහාමුදුරුවෝ එහෙද මෙහෙද කියන ප්‍රශ්නේ මිනිසුන්ගේ අතෙන් ගිලිලා දෙනවා. ඒක නිසා තමයි අර බොහොම පහසු උනේ අර කට්ටියට ඉන්දියාවේ කියලා මතු කරලා. ඔයාට මොනවා හරි සාක්ෂියක් හම්බුණාද අපේ පරණ අය, ඒ කියන්නේ සියලාච්චිලා බුදුහාමුදුරුවෝ මෙහෙ කියලා හිතපු ටික දිනක් හරි හිටියා කියලා ආවේ ඔයා දැන් හැමදැනම ගිහිල්ලා ඉතින් කවුරුවක්වත් ඔය ඉන්දියාවට ගිහිල්ලා නැහැ බුදුහාමුදුරුවන්ගේ තැන් වඳ බෝ. ඒ නොගිය යන්න පහසු කරන දෙවිච්ච ඉඳ වෙන පුළුවන්ද? ඒ කාලේ ප්ලේන් තිබුණේ නැහැ නේ රයිට් සහෝදර ප්ලේන් එක හොයා ගන්නකම්. නැවගේ ගිහිල්ලත් ඔය බුද්ධ ගයාවට යනවා කියලා ලේසි නැහැ. ලොකු අදත් මේ ඔය සාමාන්‍යයෙන් ඔය පැකේජ් වල යන කට්ටිය කෝච්චිය යනවනම් දවස් 6ක් විතර යන්න ඕනේ චෙන්නයි ඉඳලා. චෙන්නයි ඉඳලා. ඉතින් ඒ ඉඳන් නොගිය වෙන්න පුළුවන්. ඔව්. දැන් එතකොට දැන් නමුත් බුදු දහම ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහෙද? අපේ රටේ. මේ අපේ රට ඇතුළේ තමයි බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට මේ රටේ ස්ථාන අච්චර විනාශ වෙලා ගියලත් ඒ ස්ථාන වලට වැදුම් පිදුම් කරන්න අපේ මිනිස්සු ගියා. අපේ රජවරු ගියා. හරිද? එතකොට ඉන්දියාවේ මිනිස්සු ඒ ස්ථාන වලට ගියා. ඔය ජෛන ස්ථාන වල මෙතන මේ කතාව ඔව් කොවිල. ඔව් මේ කතාව පටලවා ගැනීමත් එක්ක ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ රටේ අපේ මිනිස්සුන්ට අපේ ඉතිහාසය පැටලෙව වගේම ඉන්දියානුවන්ට ඉන්දියානු ඉතිහාසය පටලවලා.
ඒ තියෙන ස්ථාන වල වැදගත්කම ඉන්දියානු දන්නේ නැහැ. මේව මොනවද කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. කවුරු හෝ හැදුවද කියලා දන්නේ නැහැ. මොකද මේව සඳහන් කරලා තියෙන මේව ලේබල් එක අලවලා තියෙන්නේ බුදුන්ගේ කතාවර තමයි සමාන කරලා තියෙන්නේ. ඒකෙන්ද ඉන්දියානුවන්ට ඉන්දියානු ඉතිහාසය නැති වෙලා කියලා දෙනවා. අපේ මිනිස්සුන්ට අපේ ඉතිහාස කතාව සම්පූර්ණ යටපත් වෙලා දෙනවා. ඉන්දියානු භාෂාවතුමා කියනවා ඒගොල්ලන් ඉතිහාසය ගොඩනගන්නේ අපේ රටේ තිබ්බ වංශ කතා වලින් කියලා. එතකොට එච්චර ඉන්දියානු ඉතිහාසයක් ගොඩනගගන්න උපකාර කරගත්තු වංශ කතා වල අපේ අර ගමේ ගොඩේ හිටපු අපේ හෙළයෙන් ලැබු මිනිස්සු රචනා කරපු පොත්පත්වලින් ඒගොල්ලන්ගේ ඉන්දියානු රටක ඉතිහාසයක් ගොඩනගනවා නම් අපේ රටේ මිනිස්සුන් අපේ රටේම ස්වාමීන් වහන්සේ නමක් මේ ගමේ ගොඩේ මිනිස්සෙක් කියලා මේ පොත්පත් ලියලා තියෙන එක හැලුවට ලක් කිරීම කොච්චර අවාසනාවක්ද අපේ ජාතිය කියන එක මම අහනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ ඔව් එතකොට දැන් මේ තව මොනවද ඔයාලට ඒ වගේ තියෙන සාධක දැන් ඔය වගේ ඔය පුස්කොළ පොත් කියවද්දී දැන් අර මට මතකයි ඔයාලට දැන කියන මේ කැලණියේ ඉඳලා මේ 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 මහ බෝමඩ තිබුණ දුර හරි මොකක් හරි මේ අපි ගණන්ලා තියෙනවා බෝමඩ පිහිටීම කියන පොත ඊට පස්සේ දමදේව විස්තරය කියන පොත ඉන්දියාවේ මේ මේ එංගලන්තේ ලයිබ්‍රරි එකේ තියෙන පොත් ටික ඒ වගේ පිටපත් ගණන්ලා තියෙනවා ඒ වගේ ඇතුලේ තියෙනවා මේක ජනපද තිබ්බ හැටි ජම්බුද්දීපේ කියලා පාවිච්චි කර පුත්තන් ටික ඊට පස්සේ ගංගා ඇලදොල පිළිබඳව මේ රටේ තිබ්බ පබ්බත පිළිබඳව පැහැදිලිව සඳහන් වෙනවා මේව ලියන්නේ ඉන්දික මහත්තයා අපේ මිනිස්සු එතකොට මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජනිත් දැන් ওই පටාචාරා කතා ඒව ගත්තම තීරණනේ මේ ගංගා යමුනා අචිරවතී සරබූ මහයි කියලා ගංගා පහ ඔව් ඒ නම් ඒ විදිහම ඒ නම් පහ කොහොමද ඉන්දියාවේ එහෙම බොරුවක් දැන් ඉන්දියන් කාර්යයන්ට එහෙම දැන් අපි කියමු අශෝකක හැදුවා කවුරු හැදුවා කියලා මෙහෙන් බලන් ගිහිල්ලා එච්චර බොරුවක් රටක කරන්න පුළුවන්ද මේ මේ සමකාලීන තැනක ඉතින් වෙලා තියෙනවා නේද වැහිලා ගියාට පස්සේ ඒගොල්ලෝ ඒ නම් ටික අලවලා තියෙනවා ඒ සුද්දංගේ ඒ කාලයට කලින් ඕවට අතීතයේදී සඳහන් කරපු නම් පිළිපද කොහෙවත් සඳහන් නෑ දැන් මේ 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 හින්දු දේව කතාවල යමුනාගඟ මේ මේ ඒ කතාවල කියනවා ඔය යම රජුරන්ගේ නංගි තමයි යමුනාගඟ උනේ කියලා යමි යම් යමුන්ත දේවවාදී ආගම් වලට හුඟක් මේ බුදු දහම ඒකේ කතා ඒ කතා එන්නේ සුද්දට කලින් ඈ ඔය සුද්දට කියන්න ඕනේ ඒක හරි ඒක හරි ඒ කියන්නේ සුද්දට කලින් තිබ්බ ඉතිහාසය තුල ඒගොල්ලන්ගේ නම් මොකද හේතුව ඇවිල්ලා යමුනා කියන ගංගාව මෙහෙ විතර දැන් අපි ගත්තොත් ඉන්දියානුවෙක්ගේ නමක් අපිට මෙහෙත් තියෙනවනේ තියෙන පුළුවන් මෙහෙ තියෙන කෙනාගේ නමක් ඉන්දියාවේ තියෙන්නත් පුළුවන් නැතිම වෙන්න බෑ හේතුව වෙලා තියෙන්නේ අපි හිතාගෙන ඉන්නවා දැන් අර අර කිව්වාගේ අපි මේ එහෙ තියෙන නමයි මෙහෙ තියෙන නමයි එක්ක අපි පටලවාගෙන තියෙනවා මේ කතා කරන්නේ බුද්ධ දේශනාවේ කතා කරන ගංගාව අරක කියලා හිතාගෙන ඉන්නවා දැන් උදාහරණයක් අපේ රට ඇතුළේ තියෙන ජේතවනාරාම කීයක් තියෙනවා රජගහනුව ඒ කියන්නේ තියෙනවනේ ජේතවනාරාම කියලා පන්සල අද වර්තමානයේ හතර පන්සල තියෙනවා ජේතවනාරාම කියලා නම් කරලා එතකොට අපි අරහෙ තියෙන දාපුනවා පන්නේ පිටියේ තියෙන දේවල් වගේ පන්නේ පිටියේ දේවල් වගේ තියෙනවානේ ඒ වගේ තමයි ඒකට එහෙ තියෙන දේවල් වලට නම් දාලා තියෙනවා හැබැයි මූලික අපිට අවශ්‍ය කරන්නේ බුදුදහම ගැන කතා කරන දේවල් වල බුදු පියාණන් වහන්සේ හිටපු භූමිය ගැන ඒ දීපය ගැන කතා කරනවා ඒක නාගදීප ගැන කතා කරනකොට යක්ක ගෝත්‍රිකෙන් හිටපු ස්ථාන ගැන කතා කරනකොට ඒවට ගන්න පුළුවන් ලිඛිත මූලාශ්‍රය අපේ රටේ තියෙනවානේ අපේ මිනිස්සු ලියපු අපේ අරහතුන් වහන්සේලා ලියපු මූලාශ්‍රය තියෙනවානේ මේකේ කතා කරන යමුනා අචිරවතී ගංගා සරව ඔය ගංගා කොහෙද තියෙන්නේ කියලා පංචමහා ගංගා ගැන කතා කරන්න ඕනේ එතකොට ඒ සූත්‍ර දේශනාවල නම් හොඳට බලනකොට පැහැදිලි වෙනවා මේවා මේ රටේ තිබ්බ ගංගා ඇලදොල එතකොට මම උදාහරණයක් විදිහට කියනවා දැන් අපේ මිනිස්සු අහනවානේ කොහේ නිරංජනා නදී එහෙම කියලා එතකොට නිරංජනා නදිය එදා ගලාගෙන ගිය ගංගාවල් අද ගලාගෙන බහින්නේ නැහැ පොළොන්නරුවෙන් ඒක හරවලා අර උතුරට ගලාගෙන ගිය ගංගාව ගලා බහින්නේ නැහැ ඔය හබරණ හිරවඩුන බෝධින් වහන්සේ ඒ අභියසෙන් ගලාගෙන ගිය ගංගාව ඒක ඔය වසපරජතුමාගේ කාර්යයේ ඕක හරවලා ඇලහැරෙන් හරවලා ඊට පස්සේ ඇලදොල විශාල ප්‍රමාණයක් හැදුවයි කියලා සිටියම තියෙන ඔය මේ එක තැනක තියෙනවා ඒ කියන්නේ පොළොන්නරුවට හරවලා ඔහම ලොකු කතන්දරයක් වෙලා තියෙනවා එතකොට ඒ ගංගාව ගලාගෙන පසින්නේ නැහැ අද එතකොට හැබැයි ඒ පිළිබඳව පුස්කොළ පොත්පත්වල සඳහන් වෙනවා මෙහෙම නේරංජනා මෙහෙම මෙහෙම කිය ගංගා තිබ්බ බවට අපේ පැරණි පොත්පත්වල සඳහන් වෙනවා ඒව තියෙද්දි අපි ඇයි මේ කතාව අහන්නේ දැන් අර ඔයා දඹදෙව ඉස්තරේගේ පොත කිව්වනේ ඒකේ වල මොනවද හම්බෙච්ච මතකේවා තියෙනවා නේද ඒ ගංගා ගැන ටික තියෙනවා ඒක මෙහෙ මෙහෙ කියලා පිළිගන්න පුළුවන් මට මේ සාධකයක තියෙනවාද ඒ කියන්නේ ඒක ඉන්දියාව නෙමෙයි ඒකේ ඒ පොත ඉන්දියාවක් ගැන නෙමෙයි මේ මිනිස්සු ලියලා තියෙන අපේ මිනිස්සු ඒ ලියලා තියෙන මේ අපේ රට ගැන ඒක පැහැදිලිව කතා කරනවා ජම්බුද්දීප කියන එක ගැන කතා කරනවා ඊට පස්සේ එක තැනකදී තියෙනවා මට මතක නැහැ හරියටම මේ කැලණි ගංගාවත් එක්ක ගංගා නම් ගඟ ගැන කතන්දරයක් එක්ක එකට සම්බන්ධ කරපු තැනක් තියෙනවා ඊට පස්සේ ගංගා ගඟ ගැන සුද්දංගේ පොත්වල සඳහන් වෙනවා ඔහොම ඔහොම යනකොට මේ පබ්බත ගංගා නගර ඒ සියල්ලම තිබෙත් මේ බුදුන්ගෙන් බනහපු මිනිස්සු හිටියෙත් මේ රටේ ඔය විජේගේ කතාවෙන් වහලා දාලා තියෙන්නේ රාවණාගේ කතාවෙන් පස්සේ තියෙන ඒ අවුරුදු ගණන අපි රාවණාගේ කතාව කතා කරනවානේ කණ්ඩායම අපි කතා කරනවානේ සක්විති රජ පරම්පරාවක් ගැන බුදුන්ට කලින් හිටපු රාවණාගේ පරම්පරාවයි විජේගේ කතාවයි අතරමැද තියෙන පරතරය තමයි මේ බුදුන්ගේ මේ ඒ හිටපු අපේ රටේ හෙළමුතුන් මිත්තන්ගේ ඉතිහාස කතාව තමයි බොහෝම සුළු වචන කීපයකින් වහලා දාලා තියෙන්නේ.
පැහැදිලිව දේශනා කරනවා මේ කන සම්පත්තිය ලබන්න පුළුවන් කවුද කියලා. මේ තිරිසනකර කන සම්පත්තිය ලබන්න බෑ. ඒ කියන්නේ දහම තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ කන සම්පත්තිය ලබන්න නම් ඒ මිනිස්සෙක්. එතකොට බුදුන්ගෙන් බණ අහපු අර යක්කු ටික කවුද? මයංගනේ යක්කු ටික කවුද? අර නාගයෝ ටික කවුද? මේ මිනිස්සු. මේ මිනිස්සුන්ව තමයි ඉඳගයි මම තව දෙයක් කියන්නම්. සාහිත්‍ය කරුවට බැරි වුණා නාග ගෝත්‍රය නිරූපණය කරන්න. මේ නාග ගෝත්‍රය අපිට බෑනේ දැන් අපි හිතමු මෙන්න මිනිස්සෙක් ඉන්නවා යක්ක ගෝත්‍රික මිනිස්සෙක් ඉන්නවා මේ දෙක වෙනම නිරූපණය කරන්න ඕනේ. මේගොල්ලෝ පන්සල් වල චිත්‍රයන්ද නාග ගෝත්‍රයට නයි පෙන දාලා යක්ක ගෝත්‍රයින්ට දල් දාලා අපේ මිනිස්සු පසු කාලීනව යනකොට පිළිගත්තා ඇත්තටම මෙහෙම දල් තියෙන යක්කු හිටියා කියලා. නයි පෙන තියෙන උඩින් කොටස නයෙක් වගේ කඳෙන් පහළ කොටස මිනිස්සෙක් වගේ. ළඟයි මේ සමහර මේ මේ අසපු කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා විජේට කලින් හිටියේ මේ මිනිස්සු කියලා උගන්නේ. හත වසරේ සමාධි අධ්‍යයනය ඉගෙන ගත්තා මේකවත් නොපිළගන්න බොරු කතා කියන ප්‍රශ්නේ මේ මේ ලංකාවේ හිටියේ නම් ඒ නාගයෝ නෙමෙයි කියලා මාත් පිළිගන්නවා ඒගොල්ලෝ. ඒක තමයි. එතකොට මේ නාගදීප වල අර නැටුම් ගැවුමෙන් ආපු නැටුම් ගැවුම් කරපු අර දූදරුවරුත් එක්ක ආපු ඒ සියලු නාම මේ ඕපාතික නායින්ගේ ප්‍රශ්නේ තියෙන්නේ විනය පිටකේ නාගයෝ මහාන කරන්න එපා කියලා ශික්ෂා පදයක් තියෙනවා. හරි සම්බදා කරන්න එපා. හරි මම ඒ කතාවත් එක්කම මම ඊළඟ දවසේ වැඩසටහනක් කරන්නම් ඉන්දිකා මහත්තයත් එක්ක. අපි ඊළඟ මේ වැඩසටහන කරන්න. එතකොට ඒ ඔය කියන කතාවත් එක්කම කවුද නාග කියලා හඳුන්වලා තියෙන්නේ කවුද කියලා මම එතෙන්දී කතා කරන්න. නමුත් දැන් මෙතෙන්දී අවශ්‍ය කරන්නේ බුදුන්ගෙන් බණ අහපු නාගයෝ ඉඳලා තියෙන්නේ මේ කවුරුත් නෙමේ අභවක මේ පොළවේ පය ගහලා ජීවත් වෙච්ච අපේම මුතුන් මිත්තන්. ඒ මුතුන් මිත්තන්ගෙන් කෙනෙක් වෙච්ච මුචලින්දව තමයි හැම අද නවීන පන්සලකම ඉදි කරලා තියෙන අර පිළිමේ නායක දඟර ගාගෙන බුදුන්ව ආරක්ෂා කරන කියන කතාව මත මේ ආර්යයන් වහන්සේ නමක් නම් බුදුන්ගෙන් බණ අහලා මගපල ලැබු රජකෙනෙක් නම තපරදෙන් ඉඳගයි බුදුන්ගෙන් බණ අහලා මගපල ලැබපු ආර්යයන් වහන්සේ නමක් නම් මේ අපි අපහාස කරන්නේ සංඝයා වහන්සේ නමකට ඒ මිනිස්සෙක් කියලා බුදුන්ගෙන් බණ අහලා මගපල ලැබපු මුචලින්ද කියන රජතුමාව තිරිසං අපාය සතෙක් කරනවා එතකොට එහෙම සතෙක් කරන සතෙක් කරලා අපහාස කරලා අපිට පුළුවන්ද බුදුන්ගේ මග යන්න කවදාකද අරිය උපවාද කියලා තියෙනවා මේ බුද්ධ දේශනාවල දෙයක් මගපලලාභීන්ට අපහාස කරලා අපිට පුළුවන් දේ බුද්ධ මග යන්න අපිට කවදාකවත් යන්න බෑ අන්න ඒකයි ඇයි අපි මෙච්චර මේ ඉතිහාසය මතු කරන්න මම කැමතියි ඔබතුමා මේ ප්‍රශ්නේ මගෙන් අහනවා නම් ඇයි මෙච්චර උනන්දුලා මේක කතා කරන්න ගන්නෙ කියලා අපිට මේ සංචාරය කරන්නවක්වත් ওই ස්ථානවලට යන්නවක්වත් නෙමෙයි ලොකු සත්‍යයක් හැංගිලා තියෙනවා ඒක මේ රටේ ජීවත් වෙච්ච ඒ බුදුන්ට බුද්ධ ශ්‍රාවකයන්ට ඒ මහා රජවරුන්ට අපි අපහාස කරලා තියෙනවා තිරිසන් සතෙක්ගේ ගානට තිරිසරුන්ගේ ගානට එහෙම අපහාස කරලා අපි කවදාකවත් පන්සල්ෙ ගිහිල්ලා පහනක් පත්තු කරලා මලක් පූජා කරලා මේ බුදුන් කියපු මග යන්න බෑ අර අරිය උපවාදයෙන් මිදෙන්න ඕනේ ඒක මිදෙන්න නම් මේ බුදුන් ධර්මයේ දේශනා කරේ මේ මිනිස්සුන්ට කියලා තේරුම් ගන්න ඕනේ ඒ මිනිස්සු මේ රටේ හිටපු මිනිස්සු කියලා තේරුම් ගන්න ඕනේ බුදුන් මෙහි කියලා තේරුම් ගන්න ඕනේ එතකොට අර අපහාසයෙන් අපිට මිදිලා ඒ බුද්ධ මග යන්න පුළුවන් ওই ස්ථානවල වටිනාකම ඒ සතර ස්ථාන ඇතුළු සියලු ස්ථානවල වටිනාකම තේරුම් අරගෙන මේ බුද්ධ මග යන්න පුළුවන් එහෙම නොකරන තාක්කල් අපි අසරණ වෙච්ච ජාතිය මම කියන්නේ හිතුවේ ජනිත් මේ අග්ගමහා පඬිතු පොල්ලත්ති බුද්ධදත්තාමතුරුගේ පාලි සාහිත්‍යයේ පොතේ උන්වහන්සේ කෙලින්ම කියනවා මේ මුචලින්ද කියන්නේ මේ මේ අමනුෂ්‍යනාගයෙක් නෙමෙයි නාග ගෝත්‍රික නායකයෙක් කියලා ඉතින් කොච්චර කිව්වත් අපි පන්සල් වලින් අපි දෙන චිත්‍රය මොකද්ද රටකට මුළු සමස්ත රටටම මෙච්චර කාලයක් උගන්වලා තිබ්බේ මොනවද අපි මේවා දැනුම් තේරුම් ගන්න කලින් අපිත් හිතන් හිටියේ මේ නායක කියලා හැබැයි එදා අපිට ප්‍රශ්නයක් තිබ්බා මේ කතා කරන්නේ නායක ගැනද බුදුහාමුදුර හැබැයි අපි එතකොට හිතුවා බුදුහාමුදුරෝ මහා කාරුණිකයන් වහන්සේනේ අර සත්තු තිරිසනත් ඒක අහන්න ඇවිල්ලා බුදුන්ට උපස්ථාන කරා කියන එක අපි හිතුවා අපිට කවුරුත් කියලා දෙන්නේ හිටියේ නැහැ හැබැයි ඇත්තටම අපිට පෞද්ගලික සම්බන්ධතාවයක් නැහැ ඉන්දික මහත්මයා මීවන පලානේ ස්වාමීන් වහන්සේත් එක්ක හෝ මීරිගම පරම නිබ්බාන් ධර්මයන්තේ අපිත් එතනදිගේ ශ්‍රාවකයෝ මේ බණ අහන්නේගේ ශ්‍රාවකයෝ හැබැයි අපිට මේක තේරුණාට පස්සේ මේවා පැහැදිලි කරලා දුන්නේ උන්වහන්සේ
ඒකයි අපි මෙච්චර ගරුත්වයෙන් අපි තේරුම් ගත්තු දේ තවත් කෙනෙකුට තේරුම් කරලා දෙන්න අපේම මිනිස්සුන්ට ඒ මිනිස්සු අතරමං වෙලා ඉන්න තැනේ බුදුන්ට බුදුන් ඉන්දියානු එක්කන ඔයා හිතන්නේ ඔයාගේ තාත්තා ඉන්දියානු කියලා අපහාසයක් කරලා දානවා අපි කැමතිද අපේ රටේ ජීවත් වෙච්ච මිනිස්සුයෙකුට අපේ මේ මේ පටාචාර විශාක මල්ලිකා සුන ඔය සියල්ලම මෙහෙනම් අපේ මුතුන් මිත්තන් නම් අපේ රටේ හිටපෝ අපි ඉන්දියානු කරලා දාලා කොච්චර අපහාසයක්ද කරලා දෙන්නේ ඒක නිවැරදි වෙන්න ඕනේ නැද්ද අන්න ඒතර ඉඳගෙන තමයි අපි මේ සියලු දේ සමාජගත කරන්න අපේ වැඩසටහන් අපේ වැඩ පිළිවෙල ඔස්සේ අපි උත්සාහ කරන්නේ මේ ජනිත් දැන් මේ මේ ඔයාලා කියන කාරණා සම්බන්ධයෙන් මේ මට තියෙන පොඩි ප්‍රශ්න කිහිපයක් මට ඔක්කොම අදහන්න බැරි වෙයි අපි මේ අවසාන භාගයේ ඉන්න නිසා එකක් මං අහන්නම් මේ ඔයා තේරගාතා පිළිගන්නවද ත්‍රිපිටක ග්‍රන්ථයක් හැටියට ඒ කියන්නේ පිළිගන්නවද නැද්ද කියන එක මං අහන්නේ නිකන් ඒ කියන්නේ මට මේ පිළිගන්නේ නැත්නම් මම මේ අහන ප්‍රශ්න වැලීඩ් නොවෙන්න පුළුවන් කමන්නේ මං අහන්නම් හැබැයි ඔයාලා උත්තර දෙන්න පුළුවන් කැමති නම් කැමතිලා උත්තර නොදී ඉන්න පුළුවන් මම මේව දෙයක් කියන්න මට තේරගාතා ගැන ලොකු අවබෝධයක් නැහැ මම ඇත්තම කියන්න බෑ හැබැයි ඒක තියෙන්නේ තේරගාතා වල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ අද ඒ කියන්නේ මේ ශ්‍රාවකයන්ගේ අත්දැකීම කියන්නේ ඒගොල්ලෝ අරහත් වෙලා ලැබුවාට පස්සේ ඒගොල්ලෝ පළ කරන උදාන තියෙන්නේ ඒතකොට මේකේ මෝගරාජ හාමුදුරුවන්ගේ තේර මෝගරාජ තේරගාථා කියලා තේරගාථා කීපයක් තියෙනවා මේකේ මෝගරාජ හාමුදුරුවෝ ගාථාවක් කියන මෙන්න මේක ඉතා වැදගත් මේ චවි පාපක චිත්ත බද්ධක මෝගරාජ සතතං සමාහිතෝ හේමන්තිකෝ සීත කාල රත්තියෝ බික්කුත් තොන්සි කතං කරිස්සසි හැම කලු චවි පාප කියන කලු හැමක් තියෙන හැම කලු හැබැයි ලස්සන හිතක් තියෙන සමාධිමත් හිතක් තියෙන මෝගරාජ හිම වැටෙන මේ සීත කාලේ මේ රෑ ඔබ මොකද කරන්න කියලා අහනවා ඒකේ ඊළඟ ගාතාවේ කියනවා මොගරාජ ඉන්නේ මගදේ කියලා සම්පන්න සස්සා මගදා කියලා තියෙනවා. එතකොට මගදේ කියන්නේ ඔයාලා කියන්නේ අම්පාර රජකල කියලානේ. අම්පාරට කිසිම කාලයක හිම වැටෙන ශීත කාලයක් නැත්නම් මේ ශීත ඍතුවක් ආවා කියලා මම අහලා නැහැ අයිස් ඒජ් එකේවා. එතකොට කොහොමද මේක ගලපන්නේ? හොඳයි. දැන් ඔබතුමා ඔය කියපු විදිහට මම මුල්ම ප්‍රශ්නේ එන්නේ තේරවාදී බුදුදහම කියන එක. හරිද? හරිද? එතකොට තේරවාදී කියලා මම කොටස් වල බෙදන්න කැමති නැහැ. බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ නිවන් දකින්න මග කියලා දුන්න උත්තරයන් වහන්සේ කොහොමද නිවන් දකින්නේ කියන එක පැහැදිලි කරලා දුන්නා මිනිස්සු සසර ගමනක අතරමම වෙවි යනවා එතකොට මේකට මගපල ලබන්නේ කොහොමද ඒ මගපල ලබන ක්‍රමය මොකද්ද කියලා උන්වහන්සේ පැහැදිලි කරලා මගපල ලාභෙන් බිහි කරලා මේ ගමන නිමා කරන ක්‍රමය කියලා දුන්නා මිනිස්සු වැඩේ කරගත්තා එතකොට ඕක තමයි බුදුදහම මම බුදුදහම කියලා පිළිගන්නේ ඔය පරාසය තුල ඉඳගෙන එතකොට අර කියපු කතාවත් එක්ක හිමවත ගැන කතා කරනකොට මේ හිමවන්දේ කියලා ගැන කතා කරනකොට මිනිස්සු පරිවර්තනය කරගත්ත දැන් මම අපි හැම වෙලෙම කියනවා මේ ත්‍රිපිටකේ එක පැත්තක තියෙන්නේ මාගදී පදවැල් ඔව් මේ පැත්තේ තියෙන්නේ සිංහල පරිවර්තනය ඔව් මේ තියෙන්නේ මාගදී පදවැල් මේක තමයි බුද්ධ දේශනාව ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් මේක පරිවර්තනය කරා ඔන්න මේ පැත්තේ තියෙනවා හිමවත දේශනාවේ තියෙන සූත්‍ර දේශනාවේ තියෙන හිමවත මේ පැත්තට දානකොට හිමාලය වුණා මේ පැත්තේ තියෙනවා මහා නෙරු කියලා මේ පැත්තට දානකොට මහා මේරු වුණා දැන් මහා මේරුවයි හිමාලයයි ඉන්දියාවේ ඔන්න අපේ මිනිස්සු කියන්න ගත්තා ඒ දෙක තියෙන ඉන්දියාවේනේ අන්න බුදුන්න තවත් ඉන්දියාවට තල්ලු කරන්න පහසු වුණා හැබැයි මේ හිමවත කියන්නේ අර හිමවතේ මාවී පැසෙන්නා කිව්වා මාවී අයිස්කන්දක් උඩ පැලවෙන්නේ නැහැනේ හරිද එතකොට හිමවත කියලා කියන්නේ අර යම් සෞම්‍ය කාලගුණයකට තමයි හිමවත කියන එක පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි අදටත් අපි මගදී කියලා කියන්නේ අම්පාර රජකල විතරක් නෙමෙයි. ලොකු පරාසයක් ඒ තුල තියෙනවා. හැබැයි අදටත් සීතලෙන් එතන නම් කළම දිනවා සීතලෙන් කියලා. ඇතුළට ගියාට පස්සේ වෙනසක් දැනෙනව ඉන්දිකයි එතන මේ පිටත ඉඳන් ඇතුළට යනකොට සීතල භාවයක් දැනෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බුදුන් වැඩ හිටපු තැන් ඔය. ඒක වෙන්න පුළුවන්. එතන ප්‍රශ්නයක් තියෙනවා මේ ජනිත්. දැන් මාතරපත් කළ ගම්පහක් තියෙනවනේ. හැබැයි ඒතකොට ඒක මාතර සම්බන්ධයක් නැහැ නේ. ඒ වගේ දැන් ඔයා කියන්නේ ස්ථානයක් ගැන. දැන් මේ නමුත් මේ මේ තේරගාතාවේ තියෙන්නේ හේමන්තිකෝ සීත කාල රාත්‍රියෝ. හේමන්ත ඍතුවක් ලංකාවට ලබන්නේ නැහැ. පළවෙනි මම මේ ප්‍රශ්නයකට දාන්නේ. දෙවෙනි එක තමයි සීත කාලයයි සීත වනයයි දෙකක්. මගේ තර්කය. එතකොට මේ ඔයා කියන හිමවත කතාව ඔයාගේ තර්කේ පොයින්ට් එකක් තියෙනවා. අපේ රටේ නැද්ද ඔය කාල ભેදේ ගන්නකොට පමණෙක් කාල හරි කර්කස්ටයි. පමණෙක් කාලවල තියෙනවා ටිකක් සීතලයි. ඔව්. හැබැයි අම්පාර ඔයා දන්නවා අම්පාර වැටෙන්නේ අර්ධ ශුෂ්ක ප්‍රදේශයකට. අම්පාර ලේසියකට හිතලක් එන්නේ නැහැ. ඒක අර කියන සීතලක් එන්නේ නැහැ නෝරේ නේද? ඒ සීතලක් එන්නේ නැහැ. හැබැයි වෙහි කලුගුණ තියෙනවා. වැස්ස වහිනවා. සීතල දැනෙනවා. එහෙම නොදැනෙනවයි කියලා කියන්න බෑ අම්පාරට. එතකොට මේ කතා කරන කාලේ අපි හිතන් ඉන්නවා නම් මේ නෝරේලියේ තියෙන සීතලක් ගැන හෝ අර හිමාලයේ තියෙන විදේශීය රටවල තියෙන හිම වැටෙන සීතලක් ගැන කියලා කතා කරනවා නම් ඒක බොහොම වැරදි. හැබැයි ඔතන තියෙනවා බුදු පියාණන් වහන්සේ මට මතක නැහැ තැන මම අපි ඊළඟ දෙන්නේ කතා කරන්නම් බුදු පියාණන් වහන්සේ සිවුරෙන්
ඔළුව ආවරණය කරගෙන ගියයි කියන කතාවක් තියෙනවා ඔතන. අපි සාමාන්‍යයෙන් ඔය මීදුමත් ගැන කතා කරන්නත් පුළුවන්. මීදුම හැබැයි මේ මෙතන මේ මගේ තර්කේ මේ අවසාන වශයෙන් මේ ජනිත් හේමන්තිකෝ සීත කාල රත්තියෝ බික්කුත් වංශි කතං කරිස්සසි කියන ප්‍රශ්නේ ඇතුළෙම මේ අසාමාන්‍ය මේ සීත රැය ඔබ මොකද කරන්න කියලා අහන ප්‍රශ්නේ ඇතුළෙම වඩ දැනෙන්නේ අසාමාන්‍ය හීතලක් තියෙන්න ඕන මේ ප්‍රශ්නේ. ඒක කතා කරන්න එක රැයක් ගැන නක්. ඔව්. හරිද? හරි. අසාමාන්‍ය විදිහට දැන් මේ සීත කාලේ රාත්‍රීන් ඔබ ගෙවන්න කොහොමද කියලා ගන්න පුළුවන් කියලා. මේ අහන්නේ මේ සීත ඍතුව ගැනනේ. හේමන්තිකෝ සීත කාල රත්තියෝ. මේ සීත කාලේ ඔබ රැය ගත කරන්නේ කොහොමද කියලා අහන්නේ. ත්‍රයා කියනවා මම මේ සම්පන්න සස් මේ සරුසාර මගදී මම මගේ පිටුරු කුටිය තුල මේ සමාධියෙන් කාලය ගෙවනවා කියලා උන්වහන්සේ ඒකට උත්තරයක් දෙනවා. උන්වහන්සේ මතමයි ප්‍රශ්නේ උත්තර දෙකම දෙන්නේ. හරි. ඒක මං කියන එක මං හිතනවා ප්‍රශ්නයක් හැටියට හොඳයි කියලා වලට ටිකක් හොයන්නත් ඉස්සරහට. බයිද සීතල රාත්‍රියක උන්වහන්සේ දැන් උන්වහන්සේ අපි දන්නවනේ පුක්කුසාදේ රජතුමාට එහෙම ධර්මයේ දේශනා කරන්නේ පිටුරු මඩුවක. ඔව්. හරිද? ඒ වගේ. ඔව්. එතකොට උන්වහන්සේ ගමෙන් ගමට වැඩම කරලා ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඔව්. එතකොට අර සීතල කියන එක අපි 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 අදටත් කියනවනේ පමණෙක් කාලාට දවල්ට හොඳට රස්නේ තිබිලි වෙලලා රැයට සීතල තියෙන දැන් තියෙනවා ඒ ඉරුවෙත් එක සීතල කාලයක් තමයි ඒක සීතල කාලයකට ටිකක් දැඩි ලෙස සීතල දෙන්න කාලයක් වෙන්න පුළුවන් අවසානයක් හැටියට ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේක ටිකක් සැර ප්‍රශ්නයක් දැන් අද වෙනකන් බුදුහාමුදුර ලංකාවේ ඉන්නේ ඉන්දියාවේද කියලා ඔයාලා මේ ප්‍රශ්නේ මතු කරනකන් ලංකාවේ සාකච්ඡාවක් තිබුණේ නැහනේ මේ හරහා මේ ඒ කියන්නේ ඉන්දියාවේ දැන් ටික තියෙනවා දරුම් පාලතුමා पूजनीय मीमर पलाने श्री दम्मालंकार उन्वांसे धर्मीय देशना करने अच्छर भावना वेडसरा दिन हाथ वेडसरा उन्वांस बेसकने उन्वांस वयस मम हर खनगाटो स्वामी उन्वांस उन्वांस वयस मानव स्वामी बुद्ध चरित्व पश्वक महान वयसवा इतकोट මොකද බුදුමගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ තමයි දැන් මේක හරහා මේ ස්ථාන ගැන සැකයක් ඇති කියන එක ඒ කියන්නේ බෞද්ධයන් කන්ෆියුස් කළා මේ ෂොක් ට්‍රීට්මන්ට් එක ෂොක් ට්‍රීට්මන්ට් කියලා තියරි එකක් තියෙනවා මේ ජාත්‍යන්තර රහස්සු සේවා ක්‍රියාත්මක කරන මිනිස්සුන්ව ෂොක් කරලා කන්ෆියුස් කරලා අර සම්පූර්ණ තියෙන මේ මනෝභාවය නැති කරලා මේ මිනිස්සුන් මේ දෙකම ඔය දෙකම අපිට වැඩක් නැහැ කියන දඩ බෞද්ධයෝ කියන එක කිසිම හේතුවක් කිස නිසා දෙකඩ කිරීමක් නෙවෙයි මෙතන වෙන්නේ අපි කතා කරන්නේ පැහැදිලිවම අපේ රටේ මේ කතාව තියෙනවා බුදුදහමට අදාළ සියලු පොත්පත් තියෙනවා ස්ථාන තියෙනවා සියල්ල තියෙනවා අපි පැහැදිලි කරනවා මිනිසුන්ට පිළිගන්න පුළුවන් හෝ නැති වෙන්න පුළුවන් හැබැයි ඒකෙන් අපි දෙකඩ කිරීමක් කරන්නේ අපි පැහැදිලිව හැබැයි කියනවා මේ බුදු පියාණන් වහන්සේ අපි කතා කරන බුදු පියාණන් වහන්සේ ගෞතම ලෞතර බුදු පියාණන් වහන්සේ අතුළු සියලු බුදවරුන් කවදාවත් බිහි වෙච්ච පහළ වුණු ජම්බුද්දීපය ඔය කියන ඉන්දියාව නම් නොවේයි බොහොම පැහැදිලිව තියෙනවා සාධක කාට හරි ඕන වුණොත් මේක හොයාගෙන යන්න අපිත් මුලින් පිළිගත්තේ නැහැ ඉන්දිය මාත්‍යා. නම අපිත් මුලින් පිළිගත්තේ නැහැ. හැබැයි අපිට ප්‍රශ්නයක් තිබ්බා. මේ මුචලින්ද කියන්නේ නායකද කියලා අපිට ප්‍රශ්නයක් තිබ්බා අර විදිහට. බුදුන් පිළිහනන් වාසය කියන්නේ අර ඉන්දියානුද්ද කියලා ප්‍රශ්නයක් තිබ්බා. මහියංගනේට බුද්ධත්වයට පත් වෙලා බොහොම මෑත කාලයේදීම උන්වහන්සේ මහියංගනේට එන්නේ ඒ බණහවේ අර කියන යක්කුද කියලා අපිට ප්‍රශ්නයක් තිබ්බා. ගිරි දිවින අර විදිහට ඇදලා ගත්තද කියලා ප්‍රශ්නයක් තිබ්බා. එතකොට ඕවත් එක්ක මේ සාධක මතුවලා තියෙන අවස්ථාවේ කෙනෙකුට පුළුවන් ඕනනම් කියලා මේ කරුණු හොයලා තේරුම් ගන්න තවත් කෙනෙකුට පුළුවන් මේක ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන්න හැබැයි අපේ අරමුණ වෙන්නේ බුදුදහම මේ තිබ්බ හින්දා අපිට පැහැදිලි වෙන දේ අපි සමාජයට කියනවා තර්ජන බලපෑම් බාධා එහෙම නැද්ද තර්ජන බලපෑම් බාධා නැතුව නෙමෙයි දැන් ඔබතුමාලා දන්නවා ත්‍රිපිටක සංරක්ෂණ පනත කියලා පනතක් ගේනවානේ ඉතින් ඒක ඉලක්ක කරලා දෙන්නේ කවුද කියන එකත් අපිට පැහැදිලිව වෙන්න තියෙනවානේ. එතකොට එහා ඒ ඉලක්ක කරලා තියෙන ප්‍රමාණයට වඩා ඊට එහා ගිය අභ්‍යන්තර දියුණුව දෙ පනත තුල තියෙනවා. මම හිතන්නේ ඔබතුමාගේ නාලිකාවෙන් මේකනත් වැඩසටහන් කීපයක් වැඩසටහන ගියා. ඔව්. ඉතින් මම හිතන්නේ තර්ජන කොච්චර තිබ්බත් අපි දන්න දේ අපි සමාජයට කියන්න ඕනේ. ඒ මතය ඉදන් තමයි මේ සියල්ලම අපි කතා කරන්නේ. ජනිත් අපි මේ ඊළඟ වතාවක දැන් ඔය මහා සමය අටානාටිය ගැන මගේ වෙනම මතයක් තියෙනවා. මට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ කියන කාරණා හරිද කියලා. අපි ඒ ගැන කතා කරමු. සිසිර මහත්තයාට තව විද්වතුන්ත් එක්ක ඔයත් සම්බන්ධ කරගෙන හොඳයි මේ බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට අපි ආයෙත් මේ ගැන කතා කරමු අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ කියන කාරණා පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මම යෝජනා කරන්න ජනිත් මැදිස්ත්‍ව ගවේෂණය කරන්න කියලා හොඳයි සත්‍ය බී ලොග්නාලිකාවේ ඉන්දික මහත්තයාට ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මම අවසාන වරට කතා කරන්නේ මම කියන්න කැමති මේ කිසිදු අදහසක් ඉදිරිපත් කරේ කණ්ඩායම් වශයෙන් බෙදන්න හෝ किसीम स्वामी वहां से अपहास करो नई मे करण होयला बल अपेरटे लुकू
ඒ හිටපු પરම්පරාවට මේ මුතුන් මිත්තන්ට අපහාසයක් කරලා තියෙනවා බුදුන්ට අපහාසයක් කරලා තියෙනවා මේ සිද්ධාස්ථාන වලට අපහාසයක් කරලා තියෙනවා ඒක નિවර්ති කරගන්න සියලුම ස්වාමීන් වහන්සේලාට ඇවිල්ලා මේ කරුණ හොයලා බලලා ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරන්න කියන තන මම සියලු දෙනාගෙම සියලු රටවැසියන්ගෙන් ඉල්ලන්න කැමතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි නමස්කාරය